අපි ඊළඟට අපේ අවධානය යොමු කරමු 21 සිට 30 දක්වා ප්‍රශ්න සඳහා 21 වෙනි ප්‍රශ්නයේ කියනවා 2017 3/31 දිනට සීමිත නිමාලි පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන වලින් පහත ශේෂ උපුටා ගන්න ලදී. ප්‍රකාශිත ප්‍රාග්ධන 1 රුපියල් 10,000කින් නිකුත් කළ සාමාන්‍ය කොටස 80,000යි. එහෙමනම් ඒ වටිනාකම ලක්ෂ 8යි. ප්‍රත්‍යාගන සංචිතයක් තියෙනවා ලක්ෂ 3ක. රඳවාගත් තිබියුම් 450,000යි. 2018 3/31 දිනට, ඒ කියන්නේ අවුරුදු අවසානයේ සමාග විසින් නිකුත් කරලා තියෙනවා කොටස් කීපයක්. 2017/5/1 කොටසක් රුපියල් 15 බැගින් කොටස් 20,000ක ප්‍රසිද්ධ නිකුතුවක් කරන ලදී. කොටස් 25,000ක් සඳහා අනුපත ලැබුණි. කොටස් සමානුපාතික විභජනය කර ලදී. එහෙනම් 2017 මැයි 1 වෙනිදා රුපියල් 15 ගානේ කොටස් 20,000ක් ප්‍රසිද්ධ නිකුතුවක් කරා. නමුත් 25,000ක් අනුපත ලැබුණා. සමානුපාතික විභජනයෙන් වැඩිපුර ලැබුණ කොටස් ටික විභජනය කරා. වැඩිපුර ලැබුණ ටික සමානුපාතික විභජනය කරා. හරි. ඊළඟට 2018/1 දින 2018/1 හරි 2017/4/1 දින පැවති සෑම කොටස් 4කටම, ඒ කියන්නේ 2017 අවුරුද්දේ මුල පැවති හැම කොටස් 4කටම එක ගානේ මොකද කරේ? 4ට 1 බැගින් කොටසක් රුපියල් 20 ගානේ නිකුත් කරා. මොනවද පාවිච්චි කරේ? රඳවාගත ඉපයුම් ප්‍රාග්ධනිත කරා. හරි, රඳවාගත ඉපයුම් ප්‍රාග්ධනිත කරමින් 2017/4/1 පැවති හැම කොටස් 4කටම එක ගානේ නිකුත් කරමින් රඳවාගත්ත ඉපයුම් ප්‍රාග්ධනිත කර රඳවාගත් ඉපයුම් ප්‍රමාණය තියෙනවා මෙතන ලක්ෂ 450,000. හරි, ඔය කතන්දරේදී තමයි අපිට දෙන්නේ. ඊට පස්සේ කියනවා 2018 3/31 අවුරුද්ද අවසානයේ ලාභය සමාගමේ ලක්ෂ 6යි. අපේ ප්‍රශ්නය අහන්නේ 2018 3/31 දිනට මෙම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය, හරි, ප්‍රකාශිත ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් සහ හිමිකම. හිමිකමයි සමාගමේ හිමිකමයි ප්‍රකාශිත ප්‍රාග්ධනය අපෙන් අහන්නේ. මේ ගැලපිලි ටික කරාට පස්සේ අපි බලමු එකින් එක කොහොමද අපි මේ කරන්නේ කියල. කොටස් වල වටිනාකම ඔබට දෙනවා ලක්ෂ 8ක්. එතකොට ඒක තමයි අපේ ආරම්භක මේ සමාගමේ ප්‍රාග්ධනය ලක්ෂ 8. ඒක පැහැදිලි රුපියල් 10 ගානේ රුපියල් 80,000ක් රුපියල් 10 ගානේ 80,000ක කොටස් ලක්ෂ 8යි. ඊළඟට 2000 ඒක සිද්ධ ඒ ශේෂයේ තියෙන 2017 3/31 එහෙම නැත්නම් 2017 2018 ගිණුම් වර්ෂයේ මුල ආයතනයේ සමාගමේ ප්‍රාග්ධනය. ඊට පස්සේ 2017/5/1 මොකද කරන්නේ? රුපියල් 15 ගානේ කොටස් නිකුත් කිරීමක් කරනවා. ඒ කොටස් නිකුත් කිරීමෙන් සමාගමට හම්බ වෙනවා සල්ලි රුපියල් 375,000ක් හම්බ වෙනවා මුදල් ඒ පළවෙනි කොටස් නිකුත් කිරීමෙන්. එතකොට ඒකෙන් 75,000ක් වැඩිපුර සල්ලි හවිත් තියෙනවා. මොකද 5,000ක් වැඩිපුර අයදුම්පත් ලැබුව නිසා. මොකද කොටස් නිකුත් කරන්නේ 20,000යි නිකුත් කරන කොටස් ගණන. එතකොට 5,000ක් අපොසු යවන්න වෙනවා. ඊට පස්සේ සමාජපාසික විභජනය තුලින් විභජනය කරනවා. කොහොම හරි කොටස් ප්‍රාග්ධනයට බලවන බලපෑම 2017/5/1 ලක්ෂ 3යි. රුපියල් 20,000 ගානේ කොටස් 20,000ක් 15 ගානේ කොටසක මිල ඉවත් කිරීම නිසා. ඊට 2018/1 දින සමාගමේ රඳවාගත් ඉපයීම් ප්‍රාග්ධනිත කරනවා. ඒ රඳවාගත් ඉපයීම් ප්‍රාග්ධනිත කිරීම සඳහා කොටසක මිල රුපියල් 20 ගානේ කොටස් 20,000ක් නිකුත් වෙනවා. එතන කොටස් ගාන තීරණය වෙන්නේ අවුරුද්ද මුල තිබ්බ කොටස් ගාන අපි දන්නවා. අවුරුද්ද මුල තිබුණා කොටස් 80,000ක්. ඒ අවුරුද්ද මුල තිබුණ කොටස් 80,000ෙන් 4කට නිකුත් කරනවා එක ගානේ තමයි අනුපාත වෙන්නේ මේ කොටස් නිකුත් කරන. එහෙමනම් මේක සුළු කරාට පස්සේ අපිට ලැබෙනවා 20,000ක්. එතකොට 20,000ක තමයි නිකුත් කරන කොටස් ප්‍රමාණය වෙන්නේ රඳවාගත් ඉපයීම්
ධනිත කිරීමේ ගිනු කිරීම නිසා. එතකොට ලක්ෂ හතරක් කොටස් නිකුත් වෙනවා. එහෙනම් හතරට එක අනුපාතයේදී නිකුත් කරන කොටස් ගාණ වෙන්නේ රුපියල් 20000 කොටස් විශ්ව නිකුත් කරන ලක්ෂ හතරයි. ඊට පස්සේ සාමාන්‍ය ප්‍රසිද්ධ නිකුත් නිසා ප්‍රාග්ධනිත ලක්ෂ තුන කොටස් එක තුන ඔක්කොම කොටස් ප්‍රාග්ධනිත කොට 2018 එකයි එක වෙනකොට ලක්ෂ 15 කියලා තියෙනවා. මේ ලක්ෂ 8 තමයි ආරම්භක ශේෂය. ඊට පස්සේ මේ 20000 ගානේ 15 නිකුත් කිරීම නිසා කොටස් ප්‍රාග්ධනිත එකතු වෙච්ච ප්‍රමාණය මේ තමයි අඳවගත් එපීම් ප්‍රාග්ධනිත කිරීම නිසා තිබ්බ අවුරුදු ආරම්භයේ තිබ්බ කොටස් 80000ට හතරට එක ගාන නිකුත් කරලා අපිට ප්‍රාග්ධනිත වෙච්ච රඳවාගත් එපීම් ප්‍රාග්ධනිත වීම මත කොටස් ප්‍රාග්ධනිත එකතු වෙච්ච ප්‍රමාණය තමයි ලක්ෂ 4. ඒතර අවසානයේ සමාගමේ ප්‍රාග්ධනය වෙනවා ලක්ෂ 15ක්. ඒ ලක්ෂ 15 තියෙන පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර එක හතරෙන් උත්තර දෙකක් තියෙනවා 3 සහ 4. අපි නම් බලමු සමාගමේ හිමිකම. සමාගමේ හිමිකම කොහොමද කියලා බලමු. එතකොට සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය මේක නිසා මේ කොටස් නිකුතු වීම නිසා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය අපි දැක්ක වැඩි වුණා ලක්ෂ 15ක් දක්වා. ඒ වගේම සමාගමේ ප්‍රත්‍යාගන සංචිතය ලක්ෂ 3යි. ඒස අඳවාගත් ඉපීම 650000යි බවට පත් වුණා. මොකද අඳවාගත් ඉපීම වලින් තමයි අර කොටස් නිකුතු වුණේ. එනිසා එතකොට ඒ රඳවාගත් ඉපීම තිබ්බ වෙනසත් සිදු වෙච්ච වෙනසත් ප්‍රත්‍යාගන සංචිතයත් සාමරස් ප්‍රාප්තන එකතුවත් තුලින් තමයි මේ සමාගමේ හිමිකම තීරණය වෙන්නේ. නං ඒ අනුව සමාගමේ මුළු හිමිකම තියෙනවා සාමාන්‍ය කොටස් හිමිකම තියෙනවා 2018 341,450,000. ඒ වගේම කොටස් ප්‍රාග්ධනයේ වටිනාකම තියෙනවා 15 ලක්ෂයක්. ඒතර 15 ලක්ෂය 24,50,000 තියෙන පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර. එහෙනම් මේ ගානට නිවැරදි පිළිතුර මේක අපි හදපු විදිය අපේ වර්කින් එකේ තියෙනවා. මෙන්න මේ ආකාරයට අපිට හදා ගන්න පුළුවන් ඒ ගාන. එතකොට කොහොම හරි සමාගමේ අවසාන ප්‍රාග්ධනය වෙනවා ලක්ෂ 15ක්. හිමිකම ලක්ෂ 15ක් වෙනවා. සෝරි, කොටස් ප්‍රාග්ධනය ලක්ෂ 15ක් වෙනවා. සාමාන්‍ය කොටස් හිමිකම 24,50,000ක් වෙනවා. අපි ඊට පස්සේ යනවා 22 වෙනි ගානට. 22 වෙනි ගානට ගියොත් ඒකේ සීමිත අංජුල පොදු සමාගම 2018 3/31 දින අවසන් වර්ෂය සඳහා මූල ප්‍රකාශන අධ්‍යක්ෂකවරුන් විසින් 2018 5/15 දින අනුමත කරන කළ අතර, එතකොට 2018 3/31 තමයි අංජුල සමාගමේ ගිණුම් වාර්ෂික ඉවර වෙන්නේ. ඒ ගිණුම් වාර්ෂික ඉවරලා 2018 3/31 ඉවරනාට පස්සේ සමාගම මේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරු විසින් අනුමත කරන්නේ මැයි මාසේ 15. ඒ වගේම සමාගම වාර්ෂික මහාසභාව රැස්වීම තියලා මැයි මාසේ 30 වෙනිදා 2018 අවුරුද්දේ මැයි මාසේ 30 වෙනිදා වාර්ෂික මහාසභාව රැස්වීම තියෙනවා. ඒ වගේම අපට දෙනවා එහෙනම් 2018 මාර්තු 31 දිනට පස්සේ සිදුවෙච්ච සිදුවීම් ටිකක්. ඒ කියන්නේ අධ්‍යක්ෂකවරු ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන කළමනාකාරීත්වය පිළිල කරපු මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්නේ මැයි මාසේ 15. 2018 මැයි මාසේ 15. නමුත් සමාගමේ ගිණුම් වාර්ෂික ඉවර වෙන්නේ 2018 3/31. එතකොට ගිණුම් වාර්ෂික ඉවර වෙච්ච දවස් ඉඳලා මූල ප්‍රකාශන අධ්‍යක්ෂකවරු අත්සන් කරන දිනය දක්වා යම් කාල ප්‍රමාවක් තියෙනවා. ඒක අපට පෙහෙනවා. ඒ වගේම වාර්ෂික මාසවාර රැස්වීම තියලා මේ මූල ප්‍රකාශන කොටස් හිමියන් ඉදිරිපත් කරන එක සිද්ධ වෙන්නේ මැයි 30. එහෙනම් අපට ගණදුන වගේ අදිනවා 2018 මාර්තු 31 ඉඳලා මූල්‍ය වර්ෂ ඉවරනාට පස්සේ ගිණුම් වාර්ෂික ඉවරනාට පස්සේ සිද්ධ වෙච්ච. අපි බලන්න ඕනේ ශේෂ ප්‍රාග්ධනයට පසු සිදුවීම් කියන නැත්නම් වාර්තා කරන කාලච්ඡේදයට පසු සිදුවීම් කියන ප්‍රමිතිය අනුව LKS 10ට අනුව අපි මොනවද මේ ව්‍යාපාරයේ ශේෂ ප්‍රාග්ධනයට පස්සේ හරි ගලපන සිදුවීම් කිය මොනවද කියන එක අඳුන ගන්න ඕනේ. හරි, ශේෂ ප්‍රාග්ධනයට පසු වෙච්ච සිදුවීම් වලින් අපි මූල්‍ය ප්‍රකාශන වලට ගලපන්නේ මොනවද කියන එක මේ දිලා තින ABC කියන ගණදුන වලින් අපි අඳුනගත යුතුයි. එහෙමනම් පළවෙනි එක කියනවා ශේෂපත්‍ර දිනේ වෙන 2018 මාර්තු 31 ට පස්සේ ඒකෙන් කියනවා පිරිවැය ලක්ෂ 10ක් වෙච්ච ගොඩනැගිල්ල 2018 අප්‍රේල් 10 දින ඇතියෝ ගින්නකින් විනාශ විය. එහෙනම් අප්‍රේල් 10 වෙනිදා ගින්නකින් විනාශ වෙනවා ලක්ෂ 10ක ගොඩනැගිල්ලක්. නමුත් මේක සිද්ධ වෙන්නේ ගිණුම් වර්ෂයට පස්සේ. ඒ කියන්නේ ගිණුම් වර්ෂය අවසන් වෙන පස්සේ මාර්තු 31 පස්සේ නේ අපි මේක ගලපනවද නැද්ද? අපෙන් බලද්දී අපිට පේනවා මේ ගොඩනැගිල්ල ගින්නක් නිසා විනාශ වීම කියන එක ශේෂපත්‍රය
මූල්‍ය ප්‍රකාශන වාර්තාකන කාලච්ඡේදයට ඒ කියන්නේ 2017 අප්‍රේල් 1 ඉඳන් 2018 31 කියන කාල පරිච්ඡේදය තුළ මුිනු වර්ෂයේ තුල සිදු යම් සිදුවීමකට සාක්ෂි සපෙන් සිදුවීමක් නෙමෙයි. ඒ අප්‍රේල් 10 සිදුවීම. එහෙනම් ඒ සාක්ෂි සපෙන් සිදුවීමක් නොවන නිසා අපිට මේ ඒ වල තියෙන ගනුදෙනුව ගලපන්න බෑ අදාළ 2017 2018 මූල්‍ය වර්ෂයට. ඒක අපිට හෙලිතරව් කරන්න පුළුවන් ශේෂ මේක නෝට් එකක. නමුත් අපිට මේක ඇඩ්ජස්ට් කරන්න බෑ. ඇඩ්ජස්ටිං ඉවෙන්ට් එකක් නෙවෙයි. ඒක. ඒ වගේම B වලින් කියනවා 105ක ගෙවි යුතුව තිබුණු ණයකතියකු 2018 5යි 5 දින වුණවත් ඌ බව ප්‍රකාශ කරන ලදී. 2018 4යි 5 දින සිදු කළද බාණ්ඩ විකිණීමක් නිසා මෙම ණයකති ශේෂය ඇති විය. මොකද මෙතන වෙන්නේ 105ක ගෙවන්න ඕන ණයකතියක්. හරි 105ක ගෙවන්න ඕන ණයකතියක් මැයි 5 වෙනිදා 2018 වුණවත් වෙනවා බංකොලොත් වෙනවා. හැබැයි මේ බාණ්ඩ විකිණීමේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ 2018 අප්‍රේල් මාසේ 5 වෙනිදා. ඒතකොට මේ ගනුදෙනුවත් ශේෂපත්‍ර අපේ ගිණුම් වර්ෂය වෙන 2017 සහ 2018 අවුරුද්දේ පැවති සිද්ධියකට පැවති දෙයකට සාක්ෂි සපෙන සිදුවීමක් වෙන්නේ නැහැ. මොකද මේක ණයට විකිණීම සිද්ධ වෙලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ ගිණුම් වර්ෂයෙන් පස්සේ අප්‍රේල් 5. ඒ නිසා මේක 2017-2018 අවුරුද්දේ ඇතුළත සිදු වූ යම් සිදුවීමකට සාක්ෂි සපෙන සිදුවීමක් නොවේ. ඒ නිසා අපි මෙය කිසිසේත්ම ඇඩ්ජස්ට් කරන්නේ නැහැ අපේ කතා කරන මූල වර්ෂයට. ඒකත් පැහැදිලි. එහෙනම් B අදාළ වෙන්නේ නැහැ. A අදාළ වෙන්නේත් නැහැ. A ගලපන්නෙත් නැහැ, B ගලපන්නෙත් නැහැ. මොකද මේ දෙකම ශේෂ අපේ මූල ප්‍රකාශන ඉදිරිපත් කරන මූල ප්‍රකාශ ඉදිරිපත් කාලච්ඡේදයට බලපෑමක් කරන්නේ නැත්නම් ඒ පැවති සිද්ධියකට සාක්ෂි සපෙන සිදුවීම් නෙවේ. සීවලට ගියාම සීවල කියනවා සී කරුණේ 2018 3/31 දින රේගුව දින ආනයනය කළද මෝටරද සඳහා ගෙවිය යුතු 104ක බදු ඇස්තමේන්තුව ශ්‍රී ලංකා රේගුව විසින් 5/10 දින සමාගමට දැනුම් දෙන ලදී. එහෙනම් අධ්‍යක්ෂකවරු මූල්‍ය ප්‍රකාශ අනුමත කරන්න දින උනේ 5/15 ඊට කලින් ආනයනය කරපු මෝටරද සඳහා ගෙවන්න ඕන බදු ඇස්තමේන්තුව රේගුව විසින් සමාගමට දැනුම් දීලා තියෙනවා. එතකොට නමුත් මේකෙදි මේ ගනුදෙනුව ගත්තාම මේ ගනුදෙනුව අනිවාර්යෙන් 2018 3/31 තිබ්බ සිද්ධ වෙලා තියෙන එක කියන්නේ අපේ ගිණුම් වර්ෂයට සාක්ෂි සපෙන සිදුවීමක්. මේක අනිවාර්යෙන් අපි ගලපනවා මූල්‍ය ප්‍රකාශවල. මොකද අපේ ගිණුම් වර්ෂය තුළ පැවති සිදු වෙච්ච සිදුවීමකට සාක්ෂි සපෙන සිදුවීමක්. ඒ නිසා මේකට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3 C පමණ කියන එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ 22 වන ගානට. ඊළඟට අපේ 23 වෙන ගාන 23 තියෙනවා 2018 3/31 දින අවසන් වර්ෂය සඳහා සීමිත සමන් පොදු සමාගමට පහත තොරතුරු අදාළ වේ. සමන් පොදු සමාගමේ විකුණුම් සියලු විකුණුම් වෙන්නේ ණය පදනම් මත. එතකොට 2400ක් මෙතන 2.4 මිලියන් තියෙනවා විකුණුම්. දළලාභය 1.4 මිලියන් තියෙනවා. 14 ලක්ෂයක් තියෙනවා. සාමාන්‍ය තොගය තියෙනවා 1,02,000. 2018 3/31 දින අවසන් වර්ෂය සඳහා ණය එකතු කිරීමේ කාලය දින 45කි. වසරකට දින 360ක් බව උපකල්පනය කරන්න කියනවා. 2018 3/31 දින අවසන් වර්ෂය සඳහා මෙම සමාගමේ තොග රැඳවුම් කාලය සහ සාමාන්‍ය ණය ගැති වහන්නේ. අපිට බලමු කොහොමද මේ කතාන්නේ කියලා. අපි හොයන්න ඕනේ තොග රැඳවුම් කාලයයි සාමාන්‍ය ණය ගැතියොයි. එතකොට අපි ඉස්සෙල්ලාම තොග රඳවා ගැනීමේ කාලය අපට හොයන්න පුළුවන් තොගය විකුණුම් පිරිවැයෙන් බෙදලා දින ගණනින් දින 360 මෙතන නම් වැඩි කරනවා. එතකොට අපිට ලැබෙනවා තොග රඳවා ගැනීමේ කාලය. මේක තමයි තොග රඳවා ගැනීමේ කාලය හොයන සූත්‍රය. තොග රඳවා ගැනීමේ කාලය සමානයි තොගය බෙදීම විකුණුම් පිරිවැය වැඩි කිරීම 360. මොකද මෙතන 360ක් විදිහට උපකල්පනය කරන්න කියනවා තොගව දින ගණන අවුරුද්දකට තියෙන. දැන් අපි මේකේ මේ සමීකරණේ අපි ආදේශ කරන්න ඕනේ අපේ ගාණ දිලා තියෙන වටිනාකම්. එතකොට මේ ගාණේ අපිට දෙනවා ණය 2018 3/31 දින අවසන් වර්ෂය සඳහා ණය එකතු කිරීමේ කාලය දින 45කි. වසරකට දින 360ක් බව උපකල්පනය කරන්න. ඊට පස්සේ
අපට තොගය දෙනවා ඊට අපට විකුණුම් දීලා තියෙනවා දළදාබැල දෙනවා විකුණුම් සහ දළලාභය අතර වෙනසින් අපට විකුණුම් පිටිය හොයා ගන්න පුළුවන් එතකොට අපිට මේකෙන් හොයා ගන්න පුළුවන් සාමාන්‍ය මේක අපට හොයා ගන්න පුළුවන් තොග රඳවා ගැනීම කාලය හොයාගත්ත එක මොකද මෙතන තොගය අපි දාන්නවා සාමාන්‍ය තොගය ගානේ දිනවා ලක්ෂ 2යි විකුණුම් පිරිවැය අපි හොයා ගන්න පුළුවන් ගානේ විකුණුම් පිරිවැය හොයාගත්ත එක දල්ලාභය විකුණුම් වලින් සහ දල්ලාභය අතර වෙනසින් විකුණුම් පිරිවැය ගන්න පුළුවන් ඒ කියන්නේ මෙන්න මේ දෙකේ වෙනසෙන් අපිට විකුණුම් පිරිවැය හොයා ගන්න පුළුවන් විකුණුම් සහ දල්ලාභය වෙනසින් ඊට පස්සේ තෝගේ අපට කොහොමද දෙනවා එහෙනම් අපිට එතකොට තෝග රඳා වැනීමේ කාලය එනවා දිනවලින් දින 72ක් විදිහට කියන්නේ තෝගේ බෙදනවා විකුණු පිරිවැයෙන් ඒකල වැඩි කරන 360ෙන් එතකොට දින 72ක් එනවා තෝග රඳවා ගැනීමේ කාලය ඊට පස්සේ අපිට කියනවා දෙවැනි එක සහ සාමාන්‍ය නැගැතියෝ දැන් සාමාන්‍ය නැගැතියෝ යන්න පුළුවන් නැය කිතු කිරීමේ කාලය සමානයි නැගැතියෝ බෙදනවා විකුණුම් වලින් වැඩි කරනවා 360 එතකොට නැය කිතු කිරීමේ කාලය එනවා එතකොට මේ ගානේ අපිට නැය කිතු කිරීමේ කාලය දෙනවා දින 45ක් විදිහට අපිට හොයන්න යන්නේ නැගැතියෝ එහෙනම් අපි දන්නේ නැති විචල් x කියලා දා ගන්නවා අපිට දුන්න දීලා තියෙන විචල්යන් ටික අපි දා ගන්නවා දන්න ටික අපි දා ගන්නවා ගයන් ටික නැය කිතු කිරීමේ කාලය දින 45ක් කියලා දානවා අවුරුද්දකට දින 360ක් සලකන්න කිව්වා කියලා දානවා විකුණුම් අපි දානවා 20 124ක් කියන එක එහෙනම් අපි දන්නේ නැති නැගැති වටිනාක මේකට අපි x කියලා දාගත්තා. එතකොට මේ සූත්‍රය මෙතෙන්ට දැන් අපිට ගුණ කරන්න පුළුවන්. එතකොට මේකේ අපි මේ සූත්‍රය සුළු කරලා ඊට පස්සේ අපිට ලැබෙනවා සාමාන්‍ය නැගැතියෝ ලක්ෂ 3ක් විදිහට. අපි මේ සූත්‍රය නැගැතු කිරීමේ කාලයේ සූත්‍රය ලියාගෙන ඒකේ දන්න ආගයන් ආදේශ කළා, දන්න ආගයන් ඉතුරු කරලා සාමාන්‍ය සරල සමීකරණයක් විසඳන විදිහට ඒකේ පිළිතුරු ලබා ගත්තා. එහෙනම් පිළිතුර වෙන්නේ මේ ගානට තොග රඳවා ගැනීමේ කාලය දින 72කුත් සාමාන්‍ය නැගැතිව ලක්ෂ 3කුත් තමයි පිළිතුර. එතකොට දින 2ත් සාමාන්‍ය තොග රඳවා ගැනීමේ කාලය තොග රඳවා ගැනීමේ කාලය දින 72ත් සාමාන්‍ය නැගැතිව ලක්ෂ 3ත් වෙන පිළිතුර වෙන්නේ අංක 5. දැන් නිවැරදි පිළිතුර මෙතන අංක 5 23ට 23 වෙනි ප්‍රශ්නෙට සමාගම ගිණුම් කරන අනුපාත සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය අසත්‍ය වේද සත්‍ය නැද්ද කියන එක අහන්නේ එහෙනම් පළවෙනි එක කියනවා ප්‍රාර්ථන වාර්ෂයේ ආදායම් බද අනුපාතයේ වැඩිවීමක් පොලි ආවරණ අනුපාතයේ බලපෑමක් ඇති නොකෙරේ. මේක නිවැරදි. මේ බලපෑමක් කරන්නේ ආදායම් බද අනුපාතයේ වැඩිවීම පොලි ආවරණ අනුපාතයට. ඒක බලන්න මේ අනුපාත දෙක අධ්‍යයනය කරලා බලන්න. එතකොට ඒකේ වැඩිවීමක් වෙන්නේ නැහැ. බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඇස් පසුගිය වර්ෂයට සාපේක්ෂව නැගැති පිළිවෙතම අනුපාතයේ වැඩිවීම මගින් ප්‍රවර්තන වශයෙන්ලදී ඵලදායී නායකතු කිරීමේ උපක්‍රමයක් අනුගමනය කරව බව පෙන්눔 කිරේ. පසුගිය වසරට සාපේක්ෂව නැගැති පිළිවෙතම අනුපාතයේ වැඩිවීමක් මගින් හරි ප්‍රවර්තන වශයෙන්ලදී ඵලදායී ණය එකතු කිරීමේ උපක්‍රමයක් අනුගමනය කළව පෙන්눔 කිරේ කියන එක නිවැරදි. ඒ පසුගිය වසරට සාපේක්ෂව තොග රැඳුම් කාලයේ වැඩිවීම මගින් ප්‍රවර්තන වශයෙන්ලදී ඵලදායී තොග කළමනාකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පෙන්눔 කිරේ කියන එක වැරදි. එහෙම වෙන්නුම් කරන්නේ නැහැ. පසුගිය වසර සාපේක්ෂව තොග රඳවුම් කාලයේ වැඩිවීම මගින් තොග රඳවා ගන්න කාලය වැඩි වුණා කියලා පෞද්ගලික වර්ෂයේ සාපේක්ෂව ප්‍රාතන වාසයේ ඵලදායි තොග කළමනාකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කරා කියන එක වෙන්නුම් කරන්නේ නැහැ. ඒක වැරදි. පසුගිය වසරට සාපේක්ෂව මුදල් හා මුදල් සමාන දේවල වැඩිවීම මගින් ප්‍රාතන වාසයේ දේවශීලතා අනුපාතවල වැඩිවීම පෙන්වුම් කෙරේ. පසුගිය වසරට සාපේක්ෂව මුදල් හා මුදල් සමාන දේවල වැඩිවීමක් මගින් ප්‍රාතන වාසයේ දේවශීලතා අනුපාතවලට වැඩිවීම පෙන්නුම් කරේ කියන එක නිවැරදි. දෘශ්‍යලතා වැඩි වෙනවා. ඒ පසුගිය වසරට සාපේක්ෂව අවසාන තොගයේ වැඩිවීමක් මගින් ප්‍රවර්තන වාසියේ ෂණික වත්කම අනුපාතයට බලපෑමක් ඇති නොකෙරේ. පසුගිය වසරට සාපේක්ෂව අවසාන තොගයේ වැඩිවීමක් මගින් ප්‍රවර්තන වාසියේ ෂණික වත්කම අනුපාතයට බලපෑමක් ඇති නොකෙරේ කියන එකත් නිවැරදි. එහෙනම් මේකේ අසත්‍ය වෙන්නේ අංක 3. නැව 24ට පිළිතුරු වෙන්නේ 24 අසත්‍ය ප්‍රකාශ වෙන්නේ අංක 3. ඊළඟට කියනවා කලමනාකරණ ගිණුම්කරණේ සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද කියලා.
එක කළමනාකරණයේ අභිමතය පරිදි සිදු කරනු ලබයි බී සියලු ඒ සියලු අල්මෙති පාර්ශවයන්ගේ අවශ්‍යතා ගැන අවධානය යොමු කරයි ඒ අනාගත කටයුතු සැලසුම් කිරීමට භාවිතා කරනු ලබයි ඒ පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම මත පිහිටා තොරතුරු සපයනු ලබයි කළමනාකරණ ගිණුම් කරන සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද කියන එකේදී ඒ කළමනාකරණ අභිමතය පරිදි සිදු කරනු ලබයි ඒක හරි ඊට පස්සේ බී සියලු අල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතාව ගැන අවධානය යොමු කරයි සියලු අල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතාව ගැන අවධානය යොමු කරනවා කියන්න බෑ ඒක නිවැරදි වෙන්නේ නෑ සී ඒ අනාගත කටයුතු සැලසුම් කිරීමට භාවිතා කරනු ලබයි ඒක හරි ඩී ඒ පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම මත පිහිටා තොරතුරු සපයනු ලබයි කළමනාකරණ ගිණුම් කරනේදී එහෙම බෞද්ධ පිළිගත් ගිණුම් කරන මූලධර්ම මත පිළිලා කටයුතු කරන්නේ කළමනාකරණ ගිණුම් කරේදී ඒක මූල ගිණුම් කරනදී සමසිද්ධ වෙන්නේ එහෙමනම් මේ කරුණු අතර ගත්තාම මේකෙන් වඩාත්ම නිවැරදි පිළිතුර වෙන්නේ නිවැරදි ප්‍රකාශ ඒ ප්‍රකාශ වෙන්නේ එහා සී ඒ සා සී කියන ප්‍රකාශ දෙක නම් එහා සී අයිති වෙන්නේ දෙවෙනි පිළිතුරට එහෙනම් 25ට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 2 ළඟට සමාගමක් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම සඳහා සුවිශේෂී අමුද්‍රව්‍යයක් භාවිත කරයි 26 වෙනි ගාන. එහි යලි යනුම් ප්‍රමාණය ඒකක 8000ක් වේ. අමුද්‍රව්‍ය භාවිතය සහ පොරොත්තු කාලයේ පහත පරිදි වේ. එතකොට මේ තොග මට්ටම් සම්බන්ධ දීලා තියෙන්නේ. ඒ අමුද්‍රව්‍යයේ උපරිම භාවිතය ඒකක තියෙනවා 200ක්. ඊට පස්සේ අවම භාවිතය තියෙනවා ඒකක 100ක්. පොරොත්තු කාලයේ තියෙනවා සති 5ක්. සති දින නෙමේ සති 5ක්. උපරිම ප්‍රවෘත්තිකාරයේ සති 5යි අවම ප්‍රවෘත්තිකාරයේ දින 3යි සමාගම දින 7ම වැඩ කරනු ලබයි දින 7ම එහෙනම් ඔය දින 7ම වැඩි කරයි සති වලින් තමයි දීලා තියෙන ප්‍රවෘත්තිකාලය සමාගම දින 7ම වැඩ කරනු ලබයි සමාගමම සමාගම විසින් පවත්වා ගන්න ලබන උපරිම අවම සහ උපරිම තොග මට්ටම වුනි එහෙනම් අපිට තොග මට්ටම් වලින් මේ ගාන සඳහන් වෙනවා තොග මට්ටම් ගණනය කරන්න වෙනවා අවම සහ උපරිම තොග මට්ටම් එතකොට මේ දීලා තියෙන කරුණු වලින් අපි තොග මට්ටම ගණනය කරනකොට ඉස්සරොම අපි මේ තොග මට්ටම් දෙකටම උපරිම සවම අපි හොයා ගන්න වෙනවා යලි යනුම් මට්ටම. එතස අපි ඉස්සලා යලි යනුම් මට්ටම ගණනය කරනවා මිල දින තොරතුරු වලින්. එතකොට යලි යනුම් මට්ටම හොයන්නේ කොහොමද? උපරිම පරිභෝජනය උපරිම කාලයෙන් වැඩි කරලා. එතකොට උපරිම පරිභෝජනය තියෙනවා මේ ගානේ. උපරිම පරිභෝජනේ තියෙනවා ඒකක 200ක්. ඊපස්සේ උපරිම පොරොත්තු කාලේ සති තියෙන්නේ. අපි මේක දින කර ගන්නවා. එතකොට සති 5 අපි වැඩි කරනවා වැඩ කරන දින 7ෙන්. එතකොට අපිට ලැබෙනවා පිළිතුර 30 අපිට ලැබෙනවා පිළිතුර 35ක්. එහෙනම් උපරිම පරිභෝජනේ වෙනවා එකක් උපරිම පරිභෝජනය 200යි ගාන දෙනවා. ඒ වගේම උපරිම කාලය තියෙනවා සති 5යි උපරිම පොරොත්තු කාලේ සති 5 ගානේ සතියකට දින 7ක් වැඩ කරනවා. එහෙනම් 35යි. ඒතකොට 200 වැඩි කිරීම 35 අපිට ලැබෙනවා යලි යනුම් මට්ටම ඒකක 7000ක් විදිහට. ඒකක 7000ක් විදිහට ලැබෙනවා යලි යනුම් මට්ටම. එතකොට අපි යලි යනුම් මට්ටම හොයාගත්තා. ඊළඟට අපිට යලි යනුම් මට්ටමෙන් ගණනය කරන්න පුළුවන් උපරිම තොග මට්ටම. එතකොට උපරිම තොග මට්ටමේ සූත්‍රය තමයි යලි යනුම් මට්ටමට එකතු කරනවා යලි යනුම් ප්‍රමාණය. ඊට පස්සේ උපරිම තොග මට්ටම වෙනවා යලි යනුම් මට්ටමට එකතු කරලා යලි යනුම් ප්‍රමාණය ඒකෙන් ඒක අඩු කරනවා අවම පරිභෝජනේ වැඩි කිරීම අවම පොරොත්තු කාලයේ කියන පිළිතුරෙන්. එහෙනම් අපි යලි යනුම් මට්ටම හොයාගත්තා ඒකක 7000යි ගාණ දෙනවා යලි යනුම් මට්ටම ඒකක 7000යි යලි යනුම් ප්‍රමාණය 8000 කියලා ගාණ දෙනවා. ඊට පස්සේ අවම පරිභෝජනේ 100යි අවම පොරොත්තු කාලයේ දින 21යි. එතකොට මේක සුළු කරා අපිට ලැබෙන උපරිම තොග මට්ටම එකක 12900ක්. අවම තොග මට්ටමට වෙනකොට අවම තොග මට්ටමේ සූත්‍රය තමයි යලි යනුම් මට්ටමින් අඩු කරන සාමාන්‍ය පරිභෝජන වැඩි කිරීම සාමාන්‍ය යලි යනුම් කාලය.
එහෙනම් මේක යලි යනුම් මට්ටම අපි හොයාගත්තා කලින් එකක 7000ක් විදියට. එහෙනම් යලි යනුම් මට්ටම කියන උත්තරෙන් අඩු කරනවා. සාමාන්‍ය පරිභෝජනය වැඩි කිරීම සාමාන්‍ය යලි යනුම් කාලය. ඒතකොට සාමාන්‍ය පරිභෝජනය වෙන්නේ උපරිම පරිභෝජනයයි අවම පරිභෝජනය එකතු කරලා අපි දෙකෙන් බෙදන්න ඕන. උපරිම පරිභෝජනයයි අවම පරිභෝජනය එකතු කරලා එන ගාන දෙකෙන් බෙදපුවාම අපට ලැබෙනවා 300යි 150ක්. එකසිය පනාක අනිත් අතර යළි යනුම් කාලය අපට හොයන්න පුළුවන් පොරොත්තු කාලය මේ 5 සහ 3 8යි. ඊට පස්සේ 8 දෙකෙන් බෙදුවම 4යි. දින 7 වැඩි කරන හින්දා සති 7 සාමාන්‍ය වැඩ කරන පොරොත්තු කාලයේ සති වලින් ලැබෙනවා 4ක්. ඒ 4 දින කරාම දිනකට වැඩ සතික දින 7ක් වැඩ කරන හින්දා 28ක් ලැබෙනවා පිළිතුර. එතකොට ආමතක මට්ටම වෙනවා 7000න් අඩු කරනවා 150 වැඩි කරලා 28 ලැබෙන පිළිතුර. එතකොට ආමතක මට්ටම අපට ලැබෙනවා ඒක 2800ක්. එතන උපරිම තොක මට්ටම 12900යි ආමතක මට්ටම 2800යි. එහෙනම් පිළිතුර තමයි 12900 2800යි තියෙන පිළිතුර වෙන්නේ අංක 2. අංක 2 තමයි දෙවෙනි. අංක 2 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊට පස්සේ 27 වෙනි ගාන දෙනවා අපට පොදු කාර්ය පිරිවැය සම්බන්ධයෙන්. 27 වෙනි ගානේ නිෂ්පාදන සමාගමක නිෂ්පාදන දෙපාර්තමේන්තු දෙකක් සහ සේවා දෙපාර්තමේන්තුවක් ඇත. මෙම දෙපාර්තමේන්තු වලට අදාළ අයවැයකද සහ සත්‍ය තොරතුරු පහත පරිදි වේ. එතකොට නිෂ්පාදන සමාගමක් තියෙනවා, නිෂ්පාදන සමාගම දෙපාර්තමේන්තු දෙකක් තියෙනවා, සේවා දෙපාර්තමේන්තුවක් තියෙනවා. අපට දෙනවා නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයකට පිළිවෙල, ඒ වගේම සත්‍ය යන්ත්‍රපය, සත්‍ය ශ්‍රමපය කියන දේවල් නිෂ්පාදන දෙපාර්තමේන්තුවල, සේවා දෙපාර්තමේන්තුවේ නිෂ්පාදන අයවැයකට පොදු කාර්ය පිරිවැයක් දෙනවා. ඊට පස්සේ ඍජු අමුද්‍රව්‍ය පිරිවැය මත සේවා දෙපාර්තමේන්තුවේ පොදු කාර්ය පිරිවැය නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර නැවත විභජනය කරනු ලැබේ. එතකොට සේවා දෙපාර්තමේන්තුවේ පිරිවැය නැවත නිෂ්පාදන දෙපාර්තමේන්තුව අතර විභජනය කරන්නේ ඍජු අමුද්‍රව්‍ය පිරිවැය මත. එතකොට ඍජු අමුද්‍රව්‍ය පිරිවැය 3,05,000 104,000 මෙන්න මේ බේසිස් එකට තමයි මේක මේවට විභජනය කරන්නේ ඍජු අමුද්‍රව්‍ය පිරිවැය මත. ඒක මෙතන මෙතන කියන්නේ අපෙන් අහනවා යන්ත්‍ර දෙපාර්තමේන්තුවට සහ ක්ලාස් කිම දෙපාර්තමේන්තුවට වඩා උචිතම පොදු කාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය. අප බලමු මොකද්ද කියලා. එතකොට අපි ඉස්සෙල්ලාම මේ තමයි නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ අයවැයගත පිළිවෙල 410යි 320යි. මේ තමයි සේවා දෙපාර්තමේන්තුවේ නැවත අන්තර්ග්‍රහණය කරන්න නැවත විභජනය කරන්න ඕනේ ප්‍රමාණය. එතකොට නැවත විභජනය කරන්නේ ඍජු අමුද්‍රව්‍ය පිළිවෙය මත. එහෙනම් ඍජු අමුද්‍රව්‍ය පිළිවෙය ඔක්කොම 109යි. ඒ 109 180,000ක් තමයි සේවා අංශයේ අන්තර්ග්‍රහණය කරන්න ඕනේ පිළිවෙය. එමනම් අපි 180,000 බෙදනවා මුළු ඍජු අමුද්‍රව්‍ය පිළිවෙය නිෂ්පාදනංශයේ මුළු එකලස් කිරීමේ සහ නිෂ්පාදනාංශයේ දෙකේම මුළු අමුද්‍රව්‍ය පිළිවෙයෙන් බෙදලා ඒකෙන් අයිති 105ක් නිෂ්පාදනාංශයට. ඒක අපි ඍජු අමුද්‍රව්‍ය පිළිවෙය මත නිෂ්පාදනාංශය ලොකේට් කරනකොට ලැබෙන පිළිතුර තමයි 100යි. ඒ වගේම මේ 180,000න් මේ 180,000 සේවාංශයේ සමස්ත පිළිවෙයෙන් නිෂ්පාදන සහ එකලස් කිරීමේ අංශයට අදාළ මුළු ඍජු පිරිවැය 109 180,000 බෙදලා ඒකෙන් ඍජු අමුද්‍රව්‍ය පිරිවැය 104ක් අයිති වෙනවා එකලස් කිරීමේ අංශයට. ඒ නිසා ඒ අනුපාතය ගත්තාම 80,000ක් එනවා මේකේ පිළිතුර සේවාංශයෙන් සැකසුම් එකලස් අංශයට 80,000ක් යන්න ඕනේ සේවාංශයේ පිරිවැයෙන් පොදු කාර්ය පිරිවැය 180,000ක් යන්න ඕනේ මේ අනුපාතයට. ඒ වගේම නිෂ්පාදනාංශයේ අයිති වෙනවා 180,000 කියන සේවාංශයේ පිරිවැය
ලක්ෂයක්. ඒතකොට 180000 බෙදෙන්නේ විභජනය වෙන්නේ මේ ආකාරයට මේ අංශ නිෂ්පාදන අංශ දෙක අතරේ. එහෙනම් අවසානයේ අපට එනවා මුළු පිරිවැය අන්තර නැවත විභාජනය කරාට පස්සේ සේවාංශ පිරිවැය 100000 කිරීමේ අංශයට සහ නිෂ්පාදන අංශයට අපට ලැබෙනවා 520000 සහ 104000 විදිහට පිරිවැය. ඒතකොට මේක අන්තර්ග්‍රහණය කරන්න ඕනේ ප්‍රතිකාර පිර අන්තර්ග්‍රහණය. ඒතකොට ප්‍රතිකාර පිර අන්තර්ග්‍රහණය කරනකොට අපිට කියනවා යන්ත්‍ර දෙපාර්තමේන්තුවට සැකලස් ක්‍රීම් දෙපාර්තමේන්තුවට වඩා සිට ප්‍රතිකාර පිර අන්තර්ග්‍රහණ අනුපාතය. එහෙනම් යන්ත්‍ර දෙපාර්තමේන්තුවට අපිට පුළුවන් අයවැයගත යන්ත්‍ර පැය මත අන්තර්ග්‍රහණය කරන්න අයවැයගත යන්ත්‍ර පැය මත අන්තර්ග්‍රහණය කරන්න පුළුවන් යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ ප්‍රතිකාර පිරිවැය. එතකොට 520000යි යන්ත්‍ර දෙපාර්තමේන්තුවේ ප්‍රතිකාර පිරිවැය. එතකොට අයවැයගත යන්ත්‍ර පැය ගාණ 52000යි. යන්ත්‍ර දෙපාර්තමේන්තුවට එනවා අන්තර්ගාණය වෙනවා යාවැයගත යන්ත්‍ර පැය මත රුපියල් 10000ක්. ඊළඟට එකලස් කිරීමේ අංශයේ පොදුකාර්ය පිරිවැය 104000යි. ඒකේ අපි ගන්න පුළුවන් අයවැයගත ශ්‍රම පැය අන්තර්ගාණ අනුපාතය ගන්න. අයවැයගත ශ්‍රම පැය තියෙනවා එකලස් කිරීමේ අංශයේ 20000ක්. තොරම 104 අයවැයගත ශ්‍රම පැය 20000ෙන් බෙදෙනවා. එතකොට අපිට එනවා 20000. එහෙනම් 10ක් එනවා යන්ත්‍ර දෙපාර්තමේන්තුවට අන්තර්ගාණ උපාතිකය යන්ත්‍ර පැය පදනම් මත අයවැයගත 120000 20ක් එනවා අන්තර්ගාණ උපාතිකය අයවැයගත ශ්‍රම පැය පදනම් මත. එතකොට නිවැරදි පිළිතුර වෙන්නේ 10 සහ 20. එතකොට 10 සහ 20 නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1. මේක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඒ විදිහට තමයි යන්ත්‍ර දෙපාර්තමේන්තුවට සහ එකලස් කිරීමේ දෙපාර්තමේන්තුවට අන්තර්ගාණීය අනුපාත ගණනය කරන්නේ. යන්ත්‍ර දෙපාර්තමේන්තුවට පිරිවැය අන්තර්ග්‍රහණය කරන්න අපි යොදා ගන්න අයවැයගත යන්ත්‍ර පැය, එකලස් කිරීමේ දෙපාර්තමේන්තුවට පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණය කරන්න අපි යොදා ගන්න අයවැයගත ශ්‍රම පැය. රස්විසි 829 ප්‍රශ්නවල පිළිතුරු සැපීමට පහත දොරතුරු භාවිතා කරන්න. සමාගමක් තනි භාණ්ඩයක් නිපදවනු ලබන අතර ඒකකයක් රුපියල් 50කට විකුණන ලබයි. පහත දොරතුරු ක්‍රියාකාරී මට්ටම් දෙකකට අදාළ වේ. මේ තියෙන්නේ දායකය සහභාගය සම්බන්ධ ගාණක්. අපිට නිෂ්පාදන මට්ටම් දෙකක් දෙනවා. 2000ක නිෂ්පාදන ඒකක ගාණේදී ඒකක පිරිවැය 50කුත්, 3000ක නිෂ්පාදන ඒකක ගාණේදී ඒකක පිරිවැය 40කුත් වෙනවා. ඒකක විකුණුම් මිල රුපියල් 50යි. අපෙන් ආනේ මුල් ස්ථාර පිරිවැය සහ ඒකක විචාල පිරිවැය පිළිවෙලින් 28 යහන 29 යහන සමාච්ඡේදන ලක්ෂ ඒකක වලින්. එහෙනම් මේක අපි නිෂ්පාදන මට්ටම් ඒකක 2000යි, නිෂ්පාදන ඒකක අනික 3000යි. ඊයසේ ඒකකක පිරිවැය අපට දෙනවා නිෂ්පාදන ඒකක 2000යි 50කුත්, නිෂ්පාදනයක 3000යි 40කුත්. ඊළඟට ඒකකයේ විකුණුම් මිල නිෂ්පාදනයක 2000යි 30යි 3000යි 50යි.
අපිට උඩට ගන්න පුළුවන් මුළු විකුණුම් ඔයා ගන්න පුළුවන් නිෂ්පාදන එක ගන්න ඒක විකුණුම් වැඩි කාට පස්සේ මුළු විකුණුම් වෙනවා ඊට පස්සේ අපිට මුළු පිරිය හොයන්න පුළුවන් ඒකගේ පිරිවැය ඒක ගන්න වැඩි කරාම මුළු පිරිවැය එනවා ඊට පස්සේ අපිට මුළු පිරිවැය අපි දැන් දන්නවා ඊළඟට අපිට පුළුවන් විචල්‍ය පිරිය හොයා ගන්න විචල්‍ය පිරිය හොයා ගන්න කරන්න තියෙන්නේ නිෂ්පාදන ඒකක මට්ටම් අතරේ වෙනස නිෂ්පාදන ඒකක අතර වෙනස මුළු පිරිය වෙනසින් බෙදනවා මුළු පිරිය වෙනස තියෙනවා මෙතන එතකොට මුළු පිරිය වෙනස එනවා අපට 20000ක් ඊස්සේ නිෂ්පාදන එතකොට නිෂ්පාදන එක කතර වෙනස වෙනවා එකක 1000ක් මුළු පිරිවැය අතර වෙනස වෙනවා 120000ක් එතකොට මුළු පිරිවැය අතර වෙනස එකක වෙනසින් බෙදුවාම අපට ලැබෙනවා එකකේ විචල්‍ය පිරිවැය රුපියල් 20ක් විදිහට ඊට පස්සේ මේ රුපියල් 20 අරගෙන අපට පුළුවන් මුළු විචල්‍ය පිරිවැය හොයන්න. එතකොට මුළු විචල්‍ය පිරිවැය හොයන්න පුළුවන් මේ 20000න් 2000න් වැඩි කරලා 22000න් වැඩි කරාට පස්සේ එනවා අපට 40000. ඒක තමයි නිෂ්පාදනයේ එකක 2000දී විචල්‍ය පිරිවැය. ඊට පස්සේ අපිට පුළුවන් මේ එකක විචල්‍ය පිරිවැය එකක 3000න් වැඩි කරන්න. ඒක 3000න් වැඩි කරාම අපට එනවා ඒකක 3000දී විචල්‍ය පිරිවැය 60000. ඊට පස්සේ ලේසියෙන් අපට පුළුවන් ස්ථාවර පිරිවැය හොයාගන්න. මුළු ස්ථාවර මුළු මුළු පිරිවැයෙන් විචල්‍ය පිරිවැය අඩු කරාම අපට එනවා ස්ථාවර පිරිවැය 60000ක්. ඒකක 2000දී ඒ වගේම මුළු පිරිවැයෙන් විචල්‍ය පිරිවැය අඩු කරාම ආයෙත් නිෂ්පාදන එක 3000දී අපට ලැබෙනවා 60000 එන මට්ටම් දෙකේදීම ස්ථාවර පිරිවැය එක සමානයි නමුත් විචල්‍ය පිරිවැය නිෂ්පාදන එක ගණනනුව වෙනස් වෙලා තියෙනවා එතකොට අපිට අපෙන් අහන්න එකක් ප්‍රශ්නේ මුළු ස්ථාවර පිරිවැය එන මුළු ස්ථාවර පිරිවැය 60000 කියලා හොයාගෙන තියෙනවා ඊළඟට ඒකක දායකය අපට හොයන්න පුළුවන් අපි දැන් දන්නවා විකුණුම් මිල අපිට ගාන දෙනවා විකුණුම් මිල 50යි කියලා අපි විචල්‍ය පිරිවැය මෙතන හොයාගත්තා මුළු පිරිවැය වෙනසින් එක වෙනස බෙදලා එතකොට එකකේ එක විකුණුම් මිලෙන් එකකේ විචල්‍ය පිරිවැය වැඩි කරා අඩු කරාම අපිට එනවා එකක දායකය 30යි කියලා ඊට පස්සේ අපිට අහනවා මුළු ස්ථාවර පිරිවැය සහ එකක විචල්‍ය පිරිවැය පිළිවෙලට මුළු ස්ථාවර පිරිවැය එකකේ විචල්‍ය පිරිවැය අපට ලැබෙනවා අංක 5 උත්තරේ වෙන්නේ අපිට ලැබුණා මුළු ස්ථාවර පිරිවැයයි ඒකකයේ විචල්‍ය පිරිවැය විදිහට 60000ක් රුපියල් 20ක් ඒකකයේ විචල්‍ය පිරිවැය විදිහට ලැබුණා 29න් අහනවා සමාජයෙන් ලක්ෂ ඒකක වලින් සහ දායක විකුණුම් අනුපාතිකය දායක විකුණුම් අනුපාතිය කියලා කියන්නේ ලාභ පරිමා අනුපාතිකය එහෙනම් ලාභ පරිමා අනුපාතිකය අපි හොයනවා අපි දැනට දායකය හොයාගත්ත ඒකක ඒකක දායකය 30යි කියලා අපි ඒකකයේ දායකය හොයාගත්ත ඒක දායකේ ලාභ පරිමාණ අනුපාතික අපි හොයනවා දායකේ බෙදීම දායකය අපේ 30යි විකුණුම් මිල 50යි එහෙනම් අපට එනවා ලාභ පරිමාණ අනුපාතික මෙතන විකුණුම් මාන්තික විකුණුම් අනුපාතික 0.6ක් විදිහට ස්ථාවර පිරිවැය අපි හොයන්න ඕනේ ස්ථාවර පිරිවැය අපිට හොයන්න පුළුවන් සූත්‍රය තමයි ස්ථාවර පිරිවැය බෙදෙනවා ඒකක දායකය අපි දැන් ස්ථාවර පිරිවැය දන්නවා අපි දැන් හොයන්නේ ස්ථාවර පිරිවැය. එතකොට සෝරි අපි හොයන්නේ සමාජයේ ලක්ෂ්‍ය හොයන්නේ ස්ථාවර පිරිවැය 1000කින් බෙදලා අපි උදේ ගාන ස්ථාවර පිරිවැය හොයාගත්ත මෙතන 60000 කියලා. එතකොට ඒ 60000 බෙදෙනවා අපි හොයාගත්ත දායකයේ තියෙනවා 30යි කියලා. එතකොට 30 අපි බෙදපුවාම 60න් අපට ලැබෙනවා සමාජයේ ලක්ෂ්‍ය විදිහට ඒකක 2000. ඒක දායකය වෙන්නේ මෙහෙමයි. ඒක දායකය බෙදෙන විකුණුම් මිල එතකොට ලැබෙනවා 0.6ක් ලාභ පරිමාණ අනුපාතිකය. එතකොට එහෙම නැත්නම් දායක විකුණුම් අනුපාතිකය. අපි පිළිතුර වෙන්නේ සමාජ්ඡේදන ලක්ෂය එකක 2000කුත් දායක විකුණුම් අනුපාතිකය 0.6කුත් විදිහට
එතකොට මේ දෙක තියෙන පිළිතුර වෙන්නේ එදහත් බිඳුෂම හයත් තියෙන පිළිතුර වෙන්නේ අංක පහ. විස්තර වැරද පිළිතුර තමයි සමාජය දලක්ෂය එකක 2000 කුත් දායක විකුණුම අනුපාතිකේ එමෙතන ලාපරිම අනුපාතිකේ බිඳුෂම හයකුත් විදිහට. නැත් දිස්වෙනි ගානින් අපිට අහනවා ප්‍රාග්ධන ආයෝජන ව්‍යාපෘති ඇගවීම සම්බන්ධයෙන් පහක් දක්වන කුමන ප්‍රකාශය එමෙතන ප්‍රකාශ නිවැරදි වේද කියලා අහනවා. මේකේ අහලා තියෙන ව්‍යාපෘති ඇගවීම සම්බන්ධයෙන් ඒ ප්‍රකාශයේ පළවෙනි එක කියනවා පිළිගැවුම් කාලක්‍රමය මුදලේ කාලයේ පිළිගැවුම් කාලක්‍රමය මුදලේ කාලීන වටිනාකම සැලකිල්ලට නොගනී. ඒක නිවැරදි. එතන මුදලේ කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නේ නැහැ. පිළිගැවුම් කාලක්‍රමයේදී ඒක හරි. එතන සුද්ධ වර්තමාන වටිනාකම ක්‍රමයේ මුළු ව්‍යාපෘති කාලය පුරා ලද මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගන්නේ ඒකත් නිවැරදි. විනුම් කරන ඉපයම අනුපාතය මුළු ව්‍යාපෘති කාලය සඳහා ආදායම් සහ ව්‍යදම් සැලකිල්ලට ගන්නේ කියන එක නිවැරදි. එහෙනම් ABC යන සියල්ලම හරි කියන පස්වෙනි පිළිතුර තමයි 30 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ. ඊළඟට 31 සිට 57 ප්‍රශ්න වලට පිළිතුර තිතිර මත ලියන්න. පහත දී ඇති එක එක් තොරතුරු කෙරෙහි වඩාත්ම උනන්දුවක් දක්වන්නේ ව්‍යාපාරික පහත සඳහන් කුමන අල්මැති පාර්ශවෙද කියලා අහනවා. දීර්ඝකාලීන බැඳීම් පියවීමට ආයතනයේ සතු හැකියාව. එහෙම එතකොට දීර්ඝකාලීන බැඳීම් පියවීමට ආයතන සතු හැකියාව ගැන උනන්දුව දක්වන්නේ ණය සැපියුම් කරුවන් ආයෝජිත ප්‍රාග්ධනයට සාපේක්ෂව ආයතනයේ ලාභදායීත්වය ගැන හොයන ආයෝජකයන්. ඊට පස්සේ ආයතනය නිපදවන ලබන භාණ්ඩල පිරිවැය ගැන අවධානයෙන් ඉන්න කළමනාකරුවන්. ඊපස්සේ ආයතන ගෙවන ලබන බදු ප්‍රමාණය ගැන උනන්දුවක් දක්වන රජය. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට අල්මැති පාර්ශවයට අඳුනගන්න පුළුවන් වෙන්නේ 31 වෙනි ප්‍රශ්නයට. ඊළඟට 22 සහ 23 sorry 32 33 සහ 34 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට පහල තොරතුරු භාවිතා කරන්න. 2018 මාර්තු මාසයේදී සීමිත ගැමුණු පොදු සමාගමේ පහත ගනුදෙනු සිදුවිය. මෙම සමාගමේ ගිණුම් වර්ෂය මාර්තු 21 දිනෙන් අවසන් වේ. එහෙමනම් අපි බලමු මාර්තු මාසයේදී සීමිත ගැමුණු පොදු සමාගමේ පහත ගනුදෙනු සිදුවිය. මෙම සමාගමේ ගිණුම් වර්ෂය මාර්තු 21 දින අවසන් වේ. සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන් රුපියල් 105ක මුදලක් ලැබුණි. ඒකට සාමාන්‍ය කොටස් නිකුත් කරලා 105ක මුදල් ලැබුණා නම් මුදල් කියන වත්කම වැඩි වෙනවා 105කින්. අනිත් අතට හිමිකම වැඩි වෙනවා 105කින්. එහෙනම් වත්කම් වැඩි වීම සහ හිමිකම වැඩි වීම කියන පිළිතුර තමයි හරි. එහෙනම් ඒකට අදාළ වෙන්නේ C කියන එක. මොකද වත්කම් සහ වැඩි වී වාකි වත්කම් සහ හිමිකම් කියන දෙකම වැඩි වෙනවා සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන් පස්සේ. ඊළඟට රුපියල් 100ක බාණ්ඩ ණයට මිලදී ගැනීම. ඒක රුපියල් 100ක බාණ්ඩ ණයට ගත්තට පස්සේ එක පැත්තකින් වත්කම් වැඩි වෙනවා අනිත් පැත්තේ වගකීම් වැඩි වෙනවා. ඒක වත්කම් වැඩි වීම සහ වගකීම් වැඩි වීම තියෙන්නේ D වල. තුන්වෙනි එක ඉදම් ප්‍රථම වතාවට ප්‍රත්‍යාගන කරන අතර එමගින් 30000ක ඌනතාවයක් 103ක ඌනතාවයක් ඇති විය. ඉදම් ප්‍රථම වතාවට ප්‍රත්‍යාගන කළ අතර එමගින් 103ක ඌනතාවයක් ඇති විය. ප්‍රත්‍යාගන ලාභයක් වුණා වත්කම අඩු වෙනවා. අනිත් අතට හිමිකම අඩු වෙනවා. එහෙනම් වත්කම අඩු වීම සහ හිමිකම අඩු වීම තියෙන්නේ අංක මෙතන A වල. එහෙනම් 3ට A. ඊපස්සේ 60000ක ප්‍රචාරණ වියදමක් දැන් ලද අතර එය 2008 මැයි මාසයේදී ගෙවිය යුතුය. එහෙනම් 60000ක ප්‍රචාරණ වියදමක් දරන ලද අතර එය 2018 මැයි මාසයේදී ගෙවිය යුතුය කියලා. එහෙනම් 2000 එතන අපේ බලපෑම තමයි එක පැත්තකින් වගකීමක් වැඩි වෙනවා අනිත් පැත්තෙන් හිමිකම වගකීමක් වැඩි වෙනවා අනිත් පැත්තේ හිමිකම අඩු වෙනවා මොකද ලාභ වියදමක් නිසා ප්‍රචාරණ. එහෙනම් හතරවෙනි එකට නිවැරදි එක වෙන්නේ හිමිකම අඩු වීම සහ වගකීම වැඩි වීම කියන එක හතරට B තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ඊට පස්සේ 32 එකට අදාළ නිවැරදි පිළිතුරු ටික මෙතන දීලා තියෙනවා. පාසුවේ මේ හොයාගන්න පුළුවන්.
ඊට පස්සේ ඉහත එක්ක ගනුදෙනුව වාර්තා කරන ලබන මූලික සටහන් පොත සඳහන් කරන්න කියලා අපිට දෙනවා. අපි බලමු මූලික සටහන් පොත මොකක්ද කියලා. ඒක සාමාන්‍ය කොටස් නිකුත් කිරීමෙන් ලක්ෂ 5ක මුදලක් ලැබුණි. අපෙන් අහන්නේ ගනුදෙනු සටහන් කරන මූලික සටහන් පොත. එතකොට සාමාන්‍ය කොටස් නිකුත් කිරීමේ ලක්ෂ 5ක මුදල් ලැබුණා නම් මේක අපි මුදල් පොත සටහන් කරනවා. ලක්ෂයක භාණ්ඩ ණයට මිලදී ගැනීම අපි ගණුම් ජර්නල් සටහන් කරනවා. ඒක තමයි මූලික සටහන් පොත. ඉදම් ප්‍රථම අවතාවට ප්‍රත්‍යාගන කරන ලද්දේ මගින් ලක්ෂ 3ක උණතාවයක් ඇති වුණා. නැත්නම් ප්‍රත්‍යාගන අලාභයක් ඇති වුණා කියන පොදු ජර්නලේ වාර්තා කරනවා. 60000ක ප්‍රචාරණ වේදම් දන ලද අතරේ 2018 මාසයේදී ගිවි යුතුය කියන එක අපි පොදු ජර්නලේ සටහනක් විදිහට දාලා උපජිත කරනවා. එහෙනම් 1 සහ 2 ගත්තාම 1ට මුදල් ජර්නලේ, 2ට ගණුම් ජර්නලේ, 3ට සහ 4ට පොදු ජර්නලේ තමයි පිළිතුර. ඒක තමයි පිළිතුර වෙන්නේ අදාළ උත්තර හතරට. 34 ඉහත එක්කේ ගනුදෙනු පොදුජනේ වාර්තා කරනේ කුමන ගිණුම් වර්ගයක් යටතේද යන්න හරි ලකුණක් යොදමින් දක්වන්න. එතකොට පළවෙනි එක කොටස් නිකුත් කිරීම කොටස් නිකුත් කිරීමේ ලැබෙන මුදල් වත්කම් ගිණුමෙත් හිමිකම් වැඩිම හිමිකම් ගිණුම සටහන් කරනවා. අනිත් අතට ඊළඟේ තියෙන ණයට ගෙනුම් ණයට ගෙනුම් නිසා ණය හිමිකම් කියන වකීම් වැඩි වෙනවා. අනිත් අතට ගෙනුම් කියන වීදම් වැඩි වෙනවා. එහෙනම් එකම සටහන් කරන වකීම් සහ වීදම් ගිණුමේ ඊළඟට තුන්වෙනි එක ඉදම ප්‍රථම වතාවට ප්‍රත්‍යාගානනය කළා ද අතර එමගින් ලක්ෂ 3ක උණතාවයක් ඇතිවිය කියන එක දෙකකින් වත්කමක් අඩු වෙන නිසා අපි ඒක වත්කම් ගිණුම සටහන් කරනවා. අනිත් අතට ප්‍රත්‍යාගාරණේ අලාභයක් වීම නිසා ඒක අපි වීදම්ව සටහන් කරනවා. ඊළඟට අන්තිම එක 60000ක ප්‍රචාරණ වීදම් දල්නා අතර 2018 මේ මාසෙදී ගිවි යුතු කියන එක එකක් උපජිත නිසා වාකීම් වැඩි වෙනවා. 5වෙනි එකට 4වෙනි එකට අනිත් පැත්තෙන් විදුලිය කියන වේදම සෝරි ප්‍රචාරණ ප්‍රචාරණ කියන වේදම වැඩි වෙනවා. වේදම වැඩි වීම නිසා අපිට වේදම් කිවීම සටහන් කරනවා. එතකොට මෙන්න මේ ආකාර තමයි කතා කරපු ගණදුළු ටික සමීකරණේ නුමුකන සමීකරණේ සටහන් වෙන්නේ. අර 35 සහ 36 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට පහ තොරතුරු භාවිතා කරන්න. සීමිත තොරතුරු පහ තොරතුරු සීමිත අමල් පොදු සමාගමේ 2017 4/1 දිනට අදාළ වේ. එතකොට අමල් සමාගමේ ජනවාරි 1වෙනිදාට වෙළඳ ලැබිය යුතු දෑ තියෙනවා. ලක්ෂ 9ක් දැස වෙළඳ ලැබිය දෑ වලට අඩමාණ වෙන් කළා තියෙනවා 90000ක්. අවුරුද්ද මුල අවුරුද්ද අග ණයට විකුණුම් ආපසු වීම වෙළඳ ලැබිය යුතු දෑ සඳහා මුදල් ලැබීම් අපහාන ලද බොළ නැ කියන ගනුදෙනු ටික අපිට දෙනවා. 2018 2021 ට ව්‍යාපාර විසින් වසර අවසානයේ වෙළඳ ලැබිය යුතු දෑ මත 10% ක අඩමාණ සඳහා ඉඩහැරීමක් සිදු කරන ලබයි. අපි අහනවා 2018 2021 දිනට පහත දෑ වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුමේ ශේෂය ආයන්නේ වාර්තා කරන ලද ලැබිය යුතු දෑවල ධාරණ වටිනාකම. ඒ කියන්නේ අඩමණ්ණය අඩු කරාට පස්සේ වටිනාකම අහන්නේ. ඒක තමයි ධාරණ වටිනාකම කියන්නේ. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ ගත්තාම ආරම්භක ශේෂය තියෙනවා හරශේෂයක් ලක්ෂ 9 නැගැතු නිසා ණයට විකුණනවා 3600ක්. ණයට විකුණපෙන් 400ක් අහපොයි වෙනවා. ණය ගැටිය මුදල් කියන 2800ක්. බොළඳ 200ක් කපනවා. එහෙනම් මේක තුලනය කරාම අපට ලැබෙනවා 1100ක ශේෂයක්. ඒක ඉදිරියට ගෙනියනවා. එහෙනම් නැගැති මත වෙළඳ ලැබිය යුතු දෑගිනීමේ ශේෂය 1100යි. අපෙන් අහනවා ධාරණ වටිනාකම. එහෙමනම් 1100 තමයි ණය ඇතිගිනීමේ ශේෂය. ඒකෙන් අඩමාණ වෙන් කරනවා 10000ක කියන්නේ 110යි. ඊපස්සේ අඩ 2018 2031 නැගැතියන්ගේ අඩමාණ වෙන් කිරීම ප්‍රමාණය අඩු කරාට පස්සේ අපට ලැබෙනවා ධාරණ වටිනාකම නැගැතියන්ගේ 990ක්. ලෝක තම ධාරණ වටිනාකම කියන්නේ අඩමණ්ණය අඩු කරාට පස්සේ ලැබෙන ගාණ ණයකතියන්ගේ. ඒක තමයි 35 අ සහ ආ වලට පිළිතුරු. ඊළඟට කියනවා 2018 3/31 දින නවතන වශයෙන් සඳහා බොල්නායි සහ අඩමණ්ණය වාර්තා කිරීමට අදාළ ජර්නල් සටහන්. ඉතින් ඒක මේ ගාණටම අදාළයි. ඒතකොට බොල්නායි සටහන් කරනවා. බොල්නායි කියන්නේ වියදම. ඒ වියදම බොල්නායි කිනුම හර කරනවා 200,02,000. අනිත් අතට වළණය නිසා වෙළඳ
ලැබියුතු දෑ ගිණුම අඩු වෙනවා. එනම් වත්කමක් ගිණුමක් නම් බැර නිසා ඒක බැර වෙනවා. අපි ජන සටහන වෙන්නේ බොල් නැගිනුම හර වලින් ලැබියුතු දෑ ගිණුම බැර. ඊට පස්සේ අපිට බලන්න අඩමාන වෙන් කිරීම වෙනවා ගහන මේ අඩමාන වෙන් කිරීම ගිණුම ආරම්භ ශේෂය තියෙන 90000ක්. ඊපස්සේ අවසාන ශේෂය තියෙනවා ධාරණ වටිනාකම අපියාව තැන. ඒක තියෙනවා අඩමාන අවසාන වටිනාකම 2831 110ක්. නිසා අඩමාන කියලා කියන්නේ බැර ශේෂයන් නිසා අපි ඒක ගිණුමේ හර පැත්තෙන් බැරට කියනවා. මේ අපිට දීලා තිබ්බ හර බැර ශේෂය එහෙනම් මේ දෙක අතර වෙනස තමයි ලාභාලාභයට මාරු වෙන අඩමාන වුණ වෙන් කිරීම ප්‍රමාණය. මේක ලාභාලාභ ගිණුමට යනවා 20ක් විදිහට. එහෙනම් එතන ජල සටහන තමයි අඩමාන ගිණුම හර 20යි අඩමාන වෙන් කිරීමේ ගිණුම බැර 20යි. ඊළඟට ඉස්සරගේ ආහාර සැපීමේ ව්‍යාපාරයේ පහත ගණදෙන සිදුවිය කියලා 37 වෙනි ගාන අපට දෙනවා. ඒකේ තියෙන ආදායම් උපලබ්ධ වීම තමයි ආදායම් හඳුනා ගැනීම. මේ ගානේ අපෙන් පරීක්ෂා කරන්නේ 2018 1/15 ආහාර සැපීමට ඇනුම බාරගත් අතර ලක්ෂයක මුදල් අත්කාරමක් ලැබුණි. මේක අහනවා එහෙද ඇනුමේ ආදායම හඳුනා ගැනීමට අදාළව ආදායම හඳුනා ගන්න දිනය. ඊළඟ 1/15 ඇනුම ලැබුණ දවස අත්කාරණ ලැබුණාට අපි ඒක ආදායම ද හඳුනා ගන්න නැහැ. 2018 1/28 එහෙද ඇනුම බාරගත් සඳහා ආහාර සැපීම අතර ලක්ෂ දෙක මුදල් ලැබුණි. අන්න එහෙනම් ආහාර සපෙලා තියෙනවා අදාළ ඇනුමට. එහෙනම් ආදායම උපලබ්ධ වෙච්ච අවස්ථාවේදී දැනගන්න විදිහට අපිට අඳුන ගන්න පුළුවන් 2018 1/28 එහෙනම් ආදායම හඳුනා ගන්න 2018 1/28. මොකද ඇනුම සඳහා ආහාර සපෙලා තියෙන ලක්ෂ දෙක සපෙලා ඉවරයි. එහෙනම් අදාළ ගිවිසුම සම්පූර්ණයි. ඒ වගේම ලක්ෂ දෙක මුදල් ලැබුණා. එහෙනම් අපේ ආදායම හඳුනා ගන්න ජනවාරි 28. මේ දිනේ හඳුනාගත යුතු ආදායම දෙස් 18 1/28 අනුනාගත ආදායම වෙනවා 350,000. 350,000 තමයි අපි ආයන්නේ මෙදිරට අනුනාගත ආදායම. අතන 2018 2/5 ඇනුමට අදාළ ඉතිරි මුදල් ගෙව්වත් අපි ආදායම අඳුර ගන්න 1/28 ඒක ඉදිරියට ලැබෙන්න ඕනේ මුදලක් වුණත් ඒ 50,000 අපි ඔක්කොම එකට ගන්න ආදායම විදිහට 350,000. ඒ වගේම ආදායම හඳුනා ගන්න දිනේ 2018 1/28 වඩාත් උචිත ගිණුම් කරන සංකල්පය තමයි උපලබ්ධි සංකල්පය. හරි මෙන්න මේ උත්තර දුන්න තමයි එන්නේ අපේ 37 වෙනි ගානට. ඊළඟට 38 වෙනි ගානේ කියලා සීමිත පොදු සමාගමක මූල්‍ය ප්‍රකාශ වෙනස් පිළිල කිරීමේදී පහ සඳහන් අයිතම ගැළපීම පසු එහි ලාභය අඩු වේද වැඩි වේද හෝ වෙනස් වේද යන්න දක්වන්න මෙම අයිතම මෙතෙක් පොත්වල ගැළපීම කර නැත. එකන සීමිත පොදු සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළිල කරනකොට පහත අයිතම ගැළපීමෙන් එහි ලාභය වැඩි වෙනවද අඩු වෙනවද වෙනසක් වෙන්නේ නැද්ද කියන එක අපෙන් අහනවා. එහෙනම් අපි උපජිත විදුලිය කියන එක ගැළපුවොත් එහෙම මොකද වෙන්නේ? ලාභය අඩු වෙනවා. ලැබුණු පොලි ආදායම ගැළපුවොත් ආදායම වැඩි වෙනවා. එහෙමනම් අයි ඊට පස්සේ නයි හිමියන් කියලා ද වට්ටම් නිසා ආදායම මොකද වෙන්නේ? ලාභ වට්ටම් නිසා නයි හිමියන්ගෙන් ලැබුණ වට්ටම් නිසා මොකද වෙන්නේ? ආදායම වැඩි වෙනවා. ලද වට්ටම් නිසා ආදායම වැඩි වෙනවා. ඉදමක් ප්‍රථම වරට ප්‍රත්‍යාගන්නේ නැද අතිරික්තය. ඒතකොට ප්‍රත්‍යාගන්නේ ලැබෙන අතිරික්තය නිසා වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රත්‍යාගන අතිරික්තය නිසා වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් උපජිත විදුලිය නිසා මොකද වෙන්නේ? ඒ උපජිත විදුලිය නිසා ආදායම අඩු වෙනවා. ලැබෙත් පොලි ආදායම නිසා ආදායම වැඩි වෙනවා. නහිමියන්ට අහිමියන් කියලාද වට්ටම නිසා ආදායම වැඩි වෙනවා. නමුත් ඉදම ප්‍රථම වරට ප්‍රත්‍යාගාරණය ලද අතිරික්ත නිසා වෙනසක් වෙන්නේ නැහැ. මේ ලාභේ හෝ අලාභේ වෙනසක් වෙන්නේ නැහැ. සතිස් නමය කියන රන්තර ක්‍රීඩා සමාජයේ සමාජයන් ගණන 100කි. සමාජිකුගේ වාර්ෂික සමාජික මුදල 2400කි. පහත තොරතුරු දී ඇත. කලින් ලද සමාජික මුදල් 24,000යි අවුරුදු අන්තිමට අවුරුද්ද මුල 12,000 එක වගකීමක්. හිග සමාජික මුදල් අවුරුද්ද අන්තිම 26,000යි අවුරුද්ද මුල 48,000 එක වත්කමක්. අහනම ක්‍රීඩා සමාජයේ පහත සඳහන් දැය දක්වන්න 2018 2031 දින අවසන් වර්ෂ සඳහා සමාජික මුදල් ආදායම 2018 2031 දින අවසන් වර්ෂ සඳහා තුලදී ලද මුළු සමාජික මුදල. ඒක 39 වෙනි එකට අපි ගියාම 39 වෙනි ගානේ
සාමාජික මුදල් හම්බෙන්න ඕනේව තියෙනවා ඉග 48000ක් ඉදිරියට හම්බෙච්චව තියෙනවා අවුරුද්ද මුල වගකීමක් විදිහට 12000ක් ඊට පස්සේ අවුරුද්ද අන්තිම හම්බෙන්න අපි ගිවන්න ඕනේ ලැබ මේ give යුතුව තියෙනවා සෝ ඉදිරිය ලැබෙනවා තියෙනවා 24000 ආසේ ඉග සාමාජික මුදල් තියෙනවා 36000ක් ඒතර මේ කරුණු හතරම අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් ගාණේ දීලා තියෙන ඩීටේල් වලින් මේක දින ආරම්භක සහ අවසාන සමාජික අරමුදල් ශේෂ අවුරුද්ද මුල අපට ඉදිරියට ලැබිලා තියෙනවා අපේ වගකීමක් වෙන 12000ක් ලැබිලා යුතු තියෙනවා 48000ක් ඒ වගේම අවුරුද්ද අග වැඩි වෙන ලැබිලා තියෙන 24000ක් අවුරුද්ද අග අඩු වෙන ලැබිලා තියෙනවා 36000ක් එතකොට सामाजिक मुदल वार्षिक विशेष दाह वैडिकर हम सी एन एनवा लक्ष लक्ष अतलिस दाह तो अपट आगान पुलवा मुदलिंग लेबड़ सामाजिक मुदल गहन एक अपट मुदल पुत्र दाण पुलवा एक सामाजिक आर मुदल सामाजिक मुदल गिनी अभी मुदल प्रमाण आगाता जाती है तुरु तुरुवलिंग अपट हम बिल दिन शुद्ध मुदल प्रमाण सामाजिक अंगे अवरुद्ध तुले दिलक्ष अतलिस दाह तमें लाभ लाभ हरवे දස්තහට දසකලින් අවසන් වාසය තුලදී ලද මුළු සමාජික මුදල හරනවා. අපි 40 වෙනි ගාන 2018 31 දිනේ අවසන් වාසය සඳහා අනුර සහ බිමල් හවුල් ව්‍යාපාරේ ලාභලාභ විසර්ජන ගිණුමෙන් පහත දොරතුරු උපුටා ගන්න ලදී. ප්‍රාග්ධනීය මත පොලිය 105. ඒ කියන්නේ 2018 31 දිනේ අවසන් වාසය සඳහා අනුර බිමල් හවුල් ව්‍යාපාරයේ තියෙන හවුල් ව්‍යාපාරේ ලාභලාභ විසර්ජන ගිණුමෙන් පහත දොරතුරු හොයා ගන්නවා. ප්‍රාග්ධන පොලිය 105යි අනුරට අනුරගේ දිනන ප්‍රාර්ථනා ගිණුම් ශේෂ 5000කුත් විමල්ගේ 20000කුත් ලාභ කොටස් බෙදලා තියෙනවා අනුරට 20000කුත් විමල්ට 10000කුත් මේ ආධුනික ගිණුම් ලිපිකරු විසින් පිළිලකලා ඇති මේක පිළිලකලා දින ආධුනික ගිණුම් ලිපිකරු ඒකෙදි හවුල් ව්‍යාපාර කිසිම සැලකිල්ලකට අරගෙන නැහැ කෙසේ වුවද මෙම වටිනාකම් හවුල් කරවන ජංගම බිඳුව වල පිටපත් කර ඇත හවුල් ව්‍යාපාර කිසිම අනුව අනුර සහ විමල් අතර ලාභ ලාභ पिलवे दुनिया दिख अनुपात बेदागत मेहदी प्राग्धने मत पोली संबंध किसी दुआन मैं हाउलकर वांगे जंगम गिनम शेष निवेद कि जनसठ दाखान इतना मेके प्राग्धन गिनम वाले पोलिया देनवा इवा प्राग्धन गिनम शेष देनवा जंगम सॉरी लाभ कुट प्रमाण देना ऐसे अपटे किएनवा हालांकि जंगम गिनम शेष निवेदी की जनसठ दाखान मेतन की मैं आधुनिक गिनम लिपिकार विशेष पिल्ले कलती अतर हिंदी हाउल की विषय में सलकिल मैं कैसे वो मैं वटनाक हाउल की जंग बिन्नी पिटपात करते हाउल व्यापार विषमान अनुसा विम लाभ लाभ बिलवेली थोड़ा दिखा अनुपात बेदागत विषय में प्राधान्य मत पोली संबंधी किसी दो वगांतिया नुमैत अब मे गान लेसी मेवागे जंगम गिम कहागत्ता प्राग्धन पोली पंदा कंबे अनुट मिता विशिदा कंबेल तीन लाभ को तीन मे मे आकार विशिदा अथा तीसदा इलांगट पोली वरदी ना पोली प्रमाण रिवर्स कर सह ये पोल प्रमाण रिवर्स कर पास लाभ संशोधने वेनवा जंगम गिनु विमल हर हटदा हाई जंगम गिनु आर अनुर बेर हटदा हाई तो मेक तमें जंगम गिनु शेष निवेदी कर निवेदी जन सटाने मेकूल तन हल्ल बल गेटल तिब्बत ही कमेंट हाँ दाँड मम्मी से दहलिकल दिना इलाट शांत यासी व्यापार हौलकर ओन पिलवल तुंड अणुपाति अबला बिदागन लभे बिदास दाते हतर एक दिन दयान हौलकर मधुवागत हतर यदि शांत के सह यसीद प्राग्धन शेष बिलवल लक्ष दहायक सह हितक्ष पनाह बे शांत यसी सह दयान लाभलाभ अनुपाति बिदागनीम दिखट दिखट इकविये दिखट हौल व्यापार कीर्तना लक्ष तिहाट
ඇස්තමේන්තු කරන ලදී. තවද කීර්ති නාමගේ පවත්වාන ගැනීමටත් ඒ හවුල්කරුවන්ගේ ප්‍රාර්ථන ගැනීම තුළින් ගැලපීමටත් තීරණය කරලා තියෙනවා. ඒතර කියන්නේ ශාන්තයි අසී තවුල් ව්‍යාපාරයේ හවුල්කාරයෝ වුන් 3:2 අනුපාතයට ලාභ ලාභ බෙදාගත්තා. 2017 හතරට ඒක දයන් හවුල්කාරයෝ පිළිදිනවා. එතකොට එදිනට ශාන්තගේ අසීත්ගේ ප්‍රාර්ථන ශෂි පිළිවෙල 110කුත් 750000කුත් වෙනවා. ඒතර ශාන්ත අසීත් දයන්තර ලාභ ලාභ අනුපාතය 2:2 තිබ්බක 2:2 එක විදිහට වෙනස් වෙනවා. ඒතර එදාට ව්‍යාපාර කීර්තිනාමේ 130කට තක්සේරු කරනවා. හැබැයි කීර්තිනාමේ ගිණුම තියාගන්නේ ඒක හවුල් ගිණුමෙම කලපනවා. ඒතර කීර්තිනාමේ කලපුවට පස්සේ ශාන්තගේ සහ අසීත්ගේ ප්‍රාර්ථන ගිණුම තමයි අහන්නේ. එතකොට මේගොල්ලන්ගේ ආරම්භක ප්‍රාර්ථන ශේෂය තියෙනවා අවුරුදු මුල 110කුත් 450000කුත්. එහෙනම් කීර්තිනාමේ අපි පැරණි අනුපාතයට බැර කරනවා ශාන්තගේ අසීත්ගේ ගිණුම වලට හිට පවුල් කාර්යයන්ට පැරණි අනුපාතයට කීර්තිනාමේ දීලා අපි නව අනුපාතයට ලියා හරිනවා. 2:2 එක අනුපාතයට අනිත් දැන්ින් හවුල්කරුවට 100,000ක් ලැබෙනවා. ඒක මේක තුලනය කරාම ප්‍රාර්ථන ගිණුම වල ශේෂ වෙනවා ශාන්ත 116කුත් යසිත 750,000කුත්. 116කුත් 750,000කුත්. බහත සඳහන් ප්‍රකාශ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතලට අනුව සත්‍යද අසත්‍යද යන්න සඳහන් කරන්න 42 ප්‍රශ්නේ. ඒ කාලය සහ වටිනාකම අවනිශ්චිත වූ කාලය සහ වටිනාකම අවනිශ්චිත වූයේ හැකි බැඳීම් ප්‍රතිපාදන වේ. කාලය සහ වටිනාකම අවනිශ්චිත කාලය සහ වටිනාකම අවනිශ්චිත වූ විය හැකි බැඳීම් ප්‍රතිපාදන වේ. ඒක ෆෝල්ස්. මේකට එන්නේ අසම්භාව්‍ය අග්‍රීම් මූල්‍ය ප්‍රකාශනය හරිනේ සටහන් වල හෙළිදරව් කරනු ලැබේ. ඒක හරි. පිරිවැය සහ ශුද්ධ උපලබ්ධ ගැන දෙකෙන් අඩු වගේට අවසර අවසානතෝ ආගණනය කරයි. මේක නිවැරදි. මේකත් නිවැරදි. ගිණුම් කරන ඇස්තමේද වෙනස් වීම සඳහා අතීතයට බලපාන පරිදි ගිණුම් තවම ලැබේ. ඒක එහෙම වෙන්නේ නැහැ. ඇස්තමේද වෙනස් වුණොත් අතීතයට බලපාන පරිදි ගිණුම් තියන්නේ නැහැ. එහෙමනම් නිවැරදි පිළිතුරු ටික තමයි මේක පළවෙනි එකට එන්නේ. පළවෙනි එකට F, දෙවෙනි එකට True, තුන්වෙනි එකට True, පස්වෙනි එකට F. එහෙනම් පළවෙනි එකට එනවා T, True, දෙවෙනි එකට එනවා F, තුන්වෙනි එකටත් එනවා F, ඊළඟට හතරවෙනි එකට එනවා True. මොන විදිහ තමයි උත්තර ටික පෙළ ගැස්සෙන්නේ. ඊළඟට LKS 1 මූල්‍ය ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ ප්‍රමිතියට අනුව පහත අයිතම මූල්‍ය ප්‍රකාශ වල කුමන සංරචක ඉදිරිපත් කරන්නේද කියලා අහනවා. 43. ඒ විගුණුම් පිරිවැය ලාභ ලාභ ගිණුම හෙළිදරව් කරනවා. පළවෙනි විගුණුම් පිරිවැය රඳවාගත් ඉපයුම් මූල සත්‍ය ප්‍රකාශයේ ගෙව් ආදායම් බදු මූල්‍ය අත් ප්‍රකාශයේ ගිවිතු සර්මූල මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ගිවිලෙන්ද ගිවිතු බදු මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ. එතකොට විකුණුම් පිරිවැය ලාභ ගිණුමේ රඳවාගත් ඉපයුම් මූල්‍ය අත් ප්‍රකාශයේ ගිවි ආදායම් බදු මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ වෙනද ගිවිතු ද මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ වෙනද ගිවිතු ද විකුණුම් පිරිවැය ලාභ ගිණුම වෙනදා ලාභ ගිණුමේ රඳවාගත් ඉපයුම් මූල තත්ත්ව ප්‍රකාශය ගෙවූ ආදායම් බදු මුදල් ප්‍රවාහ ප්‍රකාශය වෙනද ගෙවිය යුතු ද මූල තත්ත්ව නැත්නම් ප්‍රකාශයම නැත්නම් ශේෂ පත්‍රය. ඊපස්සේ 44 LKS 7ට අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ ප්‍රමිතිය අනුව ආයෝජන ක්‍රියාකාරකම් සහ මූල ක්‍රියාකාරකම් වල මුදල් රළා යාමේ
ලෙස සටහන් කරන අයිතම දෙක බැගින් සටහන් කරන්න 44. එතකොට මුදල් ගලා යාමේ ගනුදෙනු විදිහට ගන්න පුළුවන් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ දේපළ ප්‍රියතාපකර මිලට ගැනීම කොටස් නායක මිලට ගැනීම. ඊපස්සේ අපි ගන්නා මූලික ක්‍රියාකාරකම් යටතේ නායක නිදහස් කිරීම ගිව් වතුර ලාභාංශ පොලි ගෙවීම කල්බදු ණය වාරික වාගේ තමයි මූලික ක්‍රියාකාරකම් යටතේ අපි මුදල් ගලාගේ ගනුදෙනු විදිහට දාන්නේ. हथलिस पहा सिल्लर विंद व्यापार तुग पिलट मनुपाति सा जंग मनुपाति पिलवीरी वार दहायक सा देख टेका पीय नमूत पहात गणुन पत्तल मगहरी अतिभाव पशु धनगा लादी गणुन सलकिलर गात्री तुग पिलट मनुपाति सा जंग मनुपाति वेडिवेद अडवेद्यान सटान करा पलवीन गतम लक्ष पहा उबांड लक्ष अटकट नयट विकनीम एम सामगदेन तुग पिलट मनुपाते वेडिवेनव जंग मनुपाते वेडिवेनव ඇයි වැඩි වෙන්නේ 20 ලක්ෂ 5ක බාණ්ඩ තොග ලක්ෂ 8කට විකිනීම නිසා තොග පිළිවෙට අනුපාතය වැඩි වෙනවා ජංගම අනුපාතය අනිත් පැත්තෙන් වැඩි වෙනවා නයිට් නිකුණන්නේ ඊට පස්සේ තොගේ මුදල් වෙන ගාර්ගාන වැඩි වෙනවා ඒ නිසා මේක පළවෙනි එක වැඩි වේ अनेक वेडि आयानिका पर विशिपा लक्षपण दाको बाण नयन लदी लक्षपण दाको बाण नयन लदी गर पास पिवेट मनुपाति अडवा उदिष्टे वेडवा अने तर गंगमुपाते अडवा जंगमुपाते अडवा पद लक्ष पणस दाक बाण नयन दिगनी मिनसा हतलिस वासंधान तुत सीमित आनंद समागमे पुद समागमे दस दहाटे तुना तीसरे दिन वर्षांत मूल प्रकाश उपटागण दलदाभ्युंपिवय विनत्दाय मेहूम सह मूल्यवीद विनत् विस्तीर्ण आदाय तीन समागम आदायब अनुपाते बधु फिर लाभ सीट विस्साक्पे समागम समागम दस दहाटे दुना तीसरे दिन वर्षांत पात अनुपात दक्वान्न दल लाभ अनुपाते सह शुद्ध लाभ अनुपाते मेघा दल लाभ तीन मिल हतदेश माटा इट पास विकुणुन तीन विकुणुम भयागत्त अभी विकुण भयागत विकुणुम पिरेस दलदाभि संसाधने करला तोट विकुणुम तीन लक्ष दोलह එතකොට අපි දල්ලා බොන්න පාත වෙන දල්ලාබේ විකුණු වලින් බෙදලා දල්ලාබේ අපි දන්නවා ගාණේ තියෙනවා විකුණු පිරිවැය සහ දල්ලා විකුණු පිරිවැය සහ දල්ලාබේ අතර වෙනසින් අපි විකුණුම් හොයාගත්තා එතකොට අපි දල්ලා බොන්න පාත වෙනවා 100/40 ඊට පස්සේ සුද්ධ ලාභ අනුපාතය අපි වෙනවා සුද්ධ ලාභ වේදීම විකුණුම් වලින් එතකොට අපිට සුද්ධ ලාභය අපි හොයාගත්තා මෙන්න මේ විදිහට ගණනය කිරීමක් කරලා දල්ලාබේෙන් වැට වෙනත් ආදායම් එකතු කරලා මෙහෙම हाँ मूल्य वीदम बधु अड़कला बधु पेर लाभ अरगे आदाय बधु अड़कला अभी बधु पशु लाभ भागन मेन मे गा बधु पशु लाभ मे विकुन बुले बेदला अभी का शुद्ध लाभ अनुपाति सीट दुला विधेट तल बनुपाति सीट हाथ शुद्ध लाभ अनुपाति सीट दुला इतना रोगतम अनुपात विश्लेषण वेन्नी अच्छा हाथी हते समागमित दीने आयवय संबंध गान समागमक निष्पुदार पिदय गान समागमक सिद्धंबड़ वर्ग निपदीम सरसम कराई दीयति कालचेद मेम निष्पादित दाल आयवैक तोत्रपहत्यक्वे एकक ऋजुरावे श्रमे मुड़ ऋजुपिरीवय शमरेटे पैकेट देशीय निष्पादन पुदुकार अंतर्घन पाति पै ऋजु शम पैकेट रुपये तुनसीय निष्पादन पुदुकार मुड़ पिरीवय सीट विस्ताई
පහත් අහලා තියෙන අපෙන් අයන්නේ ඒකකේ කායවැගත නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය ඒකකේ කායවැගත නිෂ්පාදන පිරිවැය සහ ඒකකේ කායවැගත මුළු පොදු කාර්ය පිරිවැය එන අපි ඒකකේ ඍජු සමපය 1000යි සමරේට 200යි එක එක නිපදවීමට අවශ්‍ය ඍජු සමපය ගන්න අපි 10 බෙදීම 200න් 5ක් ලැබෙනවා නිෂ්පාදන ඒකකයේ පොදු කාර්ය පිරිවැය අන්තර්ගාන 300යි मनीषा एक एक आयोग निष्पादन पदुकार एक दस पांसी जाए आप गान एक एक निष्पादन एक एक आयोग निष्पादन पदुकार पी जाए आप एक एक रिजु पी जाए अपने ना दस पंसी जा जिसमें पेर वह सी जाए ඊළඟට ඒකක මුළු ඍජුපය මුළු ඍජු පිරිවැය අපට ලැබෙනවා. ඊළඟ නිෂ්පාද ඒකක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අපි එකතු කරනතර ඒක ඒකක ආයවැයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අපට ලැබෙනවා 4800ක් විදිහට. ඊට පස්සේ ඒකක ආයවැයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය අපට ලැබෙනවා වලට 1500ක්. से आप इलांगे का पेंगाना एक के आयवाय का निष्पादन पिरिवे तो एक के आयवाय का निष्पादन पिरिवे तीना आर्द तटसी जा अब एक ही हुआ रेपली थोड़ा थारी इलांगे तो तुम्हें नहीं कहाना ඒකක ආයවැයකට මුළු පොදු කාර්ය පිරිවැය ඒකක ආයවැයකට මුළු පොදු කාර්ය පිරිවැය නා 2700ක් ඒ කියන්නේ ඒකකක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයට එකතු කරනවා ඒකකක නිෂ්පාදන වන පොදු කාර්ය පිරිවැය එතකොට ඒකක ආයවැයකට මුළු පොදු කාර්ය පිරිවැය 2700ක් එතකොට ඔන්න ඔය ටික තමයි නිවැරදි පිළිතුරු වෙන්නේ මේ ගානට දැන් 88 වෙනි ගානේ සීමිත සමාගම බීට නැමැති නමුත් අනිබාණ නිපදවන ලබයි පහතරතුරු එහි නිෂ්පාදනයේ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍යයකට අදාළ වේ වාර්ෂික පරිභෝජනයේ 10000යි අනුම් පිරිවැය ලක්ෂ 7 අනුම් පිරිවැය 400යි රඳවාගෙන පිරිවැය 200යි අපෙන් අහන්නේ ඉකොනොමික් කෝඩ් ක්වොන්ටිටි එකයි ආර්ථික අනුම් ප්‍රමාණය මත පදනම් වසරකට අනුම් කළ යුතු සංඛ්‍යාව 48 අපි දන්නවා වාර්ෂික ඉල්ලුම අපි වාර්ෂික වෙන සූත්‍රය දෙකයි EOQ ප්‍රමාණය හා ආර්ථික අනුම් ප්‍රමාණය දෙකයි DSO බෙදීම CH මූල තොට මේක දෙක කියන්නේ යතිය D කියලා කියන්නේ වාර්ෂික ඉල්ලුම ගාන එක දෙනවා ඊට පස්සේ CO කියන්නේ cost of obtain cost of order ඒකේ තොට එක නමක පිරිය 400යි ASCII CH කියන අඳවාගෙන පිරිය 200යි ඒතොට අපි සමීකරණ EQ වෙන EOQ වෙන සමීකරණ ඔක්කොම ටික අපි දාන්නවා ඒ ටික අපි ආදේශ කරනවා සමීකරණයට සමීකරණේ මේ දෙක නියතියක් තියෙනවා 10000ක් තමයි වාර්ෂික ඉල්ලුම ඊට පස්සේ දෙකයි DCO කියන්නේ cost of order එක කියන පිරිවැය 400යි ඊට පස්සේ රඳවා තබා ගැනීම පිරිවැය 200යි එතකොට අපට ලැබෙන පිළිතුර ඒක 200යි කියලා. අස 49 සමාගමක් විසින් තනි භාණ්ඩයක් නිපදවන ලබන අතර එම එකකට රුපියල් 60ට විකුණු ලබයි සමාගම ඊට පස්සේ අපි අහනා මෙතන ආයන්නේ ආර්ථික අනුම ප්‍රමාණය මත පදනම වසරකට අනුම කළ යුතු ඒකක සංඛ්‍යාව. අනුම වසරකට අනුම සංඛ්‍යාව වාර්ෂික ඉල්ලුම බෙදනවා ආර්ථික අනුම ප්‍රමාණය එතකොට අපට ලැබෙනවා 200 කින් sorry 50 කින් පිළිතුර එතකොට ඒක තමයි ඒකකයක අනුම් ඒ ආර්ථික අනුම් ප්‍රමාණය මත බදන වසරකට අනුම් කළ අනුම් සංඛ්‍යාව තමයි අපිට ලැබෙන්නේ 20ක් විදිහට sorry 50ක් විදිහට पना सेवक आर्य साधन वैरिदन कि समागम के कर्माशाला वाय समीकरण कि तीर्ण
නදී වාය සමීකරණය පිළිවෙල 115යි පළදාය ජීවිත කාලය අවුරුදු 5යි සොන්බුන්නාගයක් නොමැත ආර්ථික සේවා කාර්ය සාධනය වැඩිවීම නිසා වාර්ෂික ආදායම 106කින් වැඩි වේ එස්ටිමේන්ට් කර ඇත තවද වාය සමීකරණ සඳහා 240,000ක අතිරේක නඩත්තු වියදමක් වාර්ෂික දැරීමට සිදුවේ සමාගම මෙහි දීපලහා ප්‍රියත උපකරණ සල්මාර්ගමේ ශ්‍රේකුන් ලැබේ කියනවා අද පළමු වර්ෂයේ එස්ටිමේන්ට් කත් සුද්ධ මුදල් ප්‍රවාහය සහ අපේක්ෂිත වාර්ෂික සුද්ධ ලාභය අපෙන් අහන්නේ එතකොට පළවෙනි අවුරුද්දේ වාර්ෂික සේවක අර්ථසාධක දියුණු කිරීම සඳහා සමාගම එහි කර්මාන්තශාලාව වාය සමීකරණය කිරීමට තීරණය කළා දී වාය සමීකරණය පිරිවැය 115ක් වේ ඒ පළදාය ජීවිත කාලය අවුරුදු 5ක් වන අතර සොම්බුන් අගයක් නොමැත සේවක අර්ථසාධනය වැඩි වීම නිසා වාර්ෂික ආදායම 106කින් වැඩි වේ එස්ටිමේන්ට් කර ඇත තවද වාය සමීකරණය සඳහා 240,000ක අතිරේක නඩත්තු වියදමක් වාර්ෂික දැරීමට සිදුවේ මෙම දීපල ආපිරිත උපකරණ සල්මාර්ගමේ ශ්‍රේකුන් ලැබේ යෝජිත ව්‍යාපෘතියට අදාළව පහසනක් දැ පෙන්වන්න දක්වන්න පළමු වර්ෂයේ ඇස්තමේන්තු ගත ශුද්ධ මුදල් ප්‍රවාහය එතකොට පළමු වසරේ 104ක ආදායමක් අපරේනවා ඒ සඳහා නඩත්තු වියදම 240,000යි අපි ශුද්ධ බලපෑම 360,000යි තුන් ලක්ෂ 60,000 තමයි පළමු වර්ෂයේ එස්තිමේන්තු කළ ශුද්ධ මුදල් ප්‍රවාහය අපේක්ෂිත වාර්ෂික ශුද්ධ ලාභය හරනවා නම් වාර්ෂික ආදායම අපට දෙනවා 106ක් නඩත්තු වියදම 140,000 සේවීම් 103,000 නම් වාර්ෂික ශුද්ධ ලාභය 60,000යි එතකොට 50 වෙනි ගාලට පනස්නිගාඩ උත්තර ලැබෙන ඔන්න ඔය විදිහට මේ පළමු වර්ෂයේ අසමිතගත ශුද්ධ මුදල් ප්‍රවාහය සහ වාර්ෂික ශුද්ධ ලාභය ඔය විදිහට තමයි අපට පිළිතුරු ගන්න වෙන්නේ. එතකොට අයන්නේ පිළිතුර වෙනවා වාර්ෂික අසමිත පළමු වර්ෂයේ අසමිතගත ශුද්ධ මුදල් ප්‍රවාහය රුපියල් 106 අඩුවකින් 240,000 360,000 අදන වාර්ෂික ආදායමට නඩත්තු වියදම් එකතු කරලා ෂෙවීම් අඩු කරාම අපිට ලැබෙනවා වාර්ෂික ශුද්ධ ලාභය 60,000. ඒතර මේක තමයි උත්තරේ වෙන්නේ 360,000 අයන්නට 60,000. මේකේ 49 වෙනි ගාන මගහැරුණා. අතපසු වුණා. එහෙනම් අපි බලමු 49 වෙනි ගානේ මොකද්ද කියන්නේ කියලා. සමාගමක් විසින් තනි භාණ්ඩයක් නිපදවනු ලබන අතර එම ඒකකයක් රුපියල් 60කට විකුණු ලබයි. සමාගම ඒකක 16,000ක් විකුණන්නේ නම් ඒකකයේ ලාභය රුපියල් 10ක් වන අතර ඒකක 40,000ක් විකුණන්නේ නම් ඒකකයේ ලාභය 8කි. අපෙන් අහන මුළු ස්ථාවර පිරිවැය ඒකක 10කේ සහ සමච්ඡේදන ලක්ෂය මේකට ආන්තික පිරිවැය සම්බන්ධ ගාන අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මෙතන සමාගම එක වාණ්ඩයක් තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ කරලා එක ඒකකයක් රුපියල් 60කට විකුණනවා. විකුණු මිල 60යි සමාගම ඒක 16,000 විකුණනවා නම් ඒකක ලාභය 10යි. ඒ වගේම ඒකක 40,000 විකුණනවා නම් ඒකක ලාභය 8යි. ඔය ටිකම අපිට දෙන්නේ. අපි බලමු ස්ථාවර පිරිවැය 1,000ක සමච්ඡේද ලක්ෂ හොයන්න. එහෙනම් අපිට පුළුවන් නිෂ්පාදන මට්ටම් මෙන්න මේ විදිහට ලියාගන්න. අපිට පෙර වැඩවල කොහොමද ඒකක 16දී සහ 40,000දී කියන නිෂ්පාදන ඒක මට්ටම් දෙක අපිට ගන්න පුළුවන්. මොකද මෙතන අපිට නිෂ්පාදන ඒකක නිෂ්පාදන ඒක මට්ටම් දෙනවා 16,000 සහ 40,000 කියලා. ඒ නිසා අපිට ඒක සලකිල්ලට ගන්න පුළුවන් මේකෙම ඉතුරු ඒවා ගණනය කරනකොට. එහෙනම් අපි නිෂ්පාදන මට්ටම් දෙක ගමු. ඒකක 16,000ක සහ 40,000ක කියන නිෂ්පාදන මට්ටම් දෙක. එතකොට 16,000 සහ 40,000ක නිෂ්පාදන මට්ටම් දෙක ගත්තා. ඊට පස්සේ අපිට පුළුවන් මේකේ මුළු පිරිවැය හොයාගන්න. අපි කොහොමද මුළු පිරිවැය හොයන්නේ? මේක කියනවා සමාගම තනි භාණ්ඩයක් නිපදවනු ලබන අතර මේ ඒකකයක් රුපියල් 60කට විකුණු ලබයි. සමාගම රුපියල් 16,000කට විකුණන්නේ නම් ඒකකයක ලාභය රුපියල් 16ක් වන අතර ඒකක 40,000කට විකුණන්නේ නම් ඒකකයක ලාභය රුපියල් 8යි කියලා අපිට දෙනවා. එතකොට අපිට මුළු පිරිවැය ගන්න පුළුවන් අපිට ලාභ ප්‍රමාණයක් දීලා තියෙන නිසා අපිට ඒක විකුණු මිලට ගලපලා අපිට පුළුවන් විකුණු මිලට දීලා තියෙන ලාභය සහ ලාභයේ නිෂ්පාදන මට්ටම්වලදී
කලපලා අපට මුළු පිරිය හොයා ගන්න පුළුවන්. එතකොට එහෙම හෙව්වහම අපට එනවා මුළු පිරිවැය එකක 16දී 1,20,000 කුත් එකක 41දී 2,80,000 කුත් වෙනවා මුළු පිරිවැය. දැන් මුළු පිරිය හොයා ගත්තට පස්සේ අපට පුළුවන් අපි දන්නවා ඒකකේ විචල්්‍ය පිරිවැය හොයා ගන්න මුළු පිරිවැය සහ නිෂ්පාදන මට්ටම් දෙක දන්නවනම්. එහෙනම් මෙතනදී අපට මේ ඒකක අතර වෙනසත් මුළු පිරිවැය අතර වෙනසත් ගන්න පුළුවන්. ඒ ගත්තාම අපට එනවා ඒකක ගාන අතර වෙනස 24,000 කුත් මුළු පිරිවැය අතර වෙනස 960,000. එහෙමනම් අපි මුළු පිරිවැය වෙනස ප්‍රමාණ වෙනසෙන් බෙදපුවාම මුළු පිරිවැය වෙනස ඒක ප්‍රමාණ වෙනසෙන් බෙදපුවාම අපට ලැබෙනවා ඒකකේ විචල්්‍ය පිරිවැය රුපියල් 40,000. එහෙනම් අපිට පුළුවන් මේ ඒකකේ විචල්්‍ය පිරිවැය ආපු රුපියල් 40 පදනම් කරගෙන ඒ ආපු ඒකකේක විචල්්‍ය පිරිවැය රුපියල් 40 නිෂ්පාදන ඒකක මට්ටම් දෙකෙන් වැඩි කරලා අපිට හැකියාව ලැබෙනවා මුළු විචල්්‍ය පිරිවැය හොයා ගන්න. එහෙනම් දැන් අපි මුළු විචල්්‍ය පිරිවැය හොයාගත්තා. ඒ වගේම අපි දැන් සෝරි මුළු පිරිවැය හොයාගත්තා. ඒ වගේම මුළු විචල්්‍ය පිරිවැයත් හොයාගත්තා. දැන් අපිට මේ විචල්්‍ය දෙක අපි ළඟ තියෙනවා නම් මුළු පිරිවැය සහ මුළු විචල්්‍ය පිරිවැය අපි දන්නවා නම් අපිට පුළුවන් මුළු පිරිවැයෙන් විචල්්‍ය පිරිවැය අඩු කරලා අපිට ගන්න පුළුවන් ස්ථාවර පිරිවැය. එහෙනම් ඒක මුළු පිරිවැය සහ විචල්්‍ය පිරිවැය අතර වෙනස මොකද්ද? ස්ථාවර පිරිවැය. මේ ආකාරයට අපිට ගන්න පුළුවන් ස්ථාවර පිරිවැය. එහෙනම් ස්ථාවර පිරිවැය 116දී 480,000යි 140,000දී 480,000යි. එහෙනම් අපි දැන් ස්ථාවර පිරිවැය හෙව්වා. පළවෙනි කොටසට උත්තරේ හරි 49 අයන්නට ස්ථාවර පිරිවැය වෙන්නේ 480,000යි. ඊළඟට අපෙන් අහනවා ආයන්නේ ඒකක දායකය. අපි දන්නවා ඒකක දායකය හොයන්නේ ඒකකයක විගුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කරලා. අපි දැන් විචල්්‍ය පිරිවැය හොයාගෙන තියෙනවා රුපියල් 40ක් විදියට. එහෙනම් විගුණුම් මිල අපිට මේ ගානේ දෙනවා ඒකකයක රුපියල් 60 ගානේ විකුණනවා කියලා. එහෙනම් අපි ඒකකයක විගුණුම් මිලක් දන්නවා ඒකකයක විචල්්‍ය පිරිවැයක් දන්නවා. එහෙනම් ඒකේ විගුණුම් මිලය සහ ඒකකයේ විචල්්‍ය පිරිවැය දන්න වෙලාවක ඒකකයක විගුණුම් මිලෙන් ඒකකයේ විචල්්‍ය පිරිවැය අඩු කරලා අපි හොයා ගන්නවා ඒක දායකය. මෙතන ඒක දායකය 60 40 20 තමයි ලැබෙන්නේ. මේක තමයි ඒකක දායකය. එතකොට අපේ පිළිතුර වෙන්නේ ඒක දායකය 20යි. ඊළඟට අපෙන් අහන සමච්ඡේදන ලක්ෂය. සමච්ඡේදන ලක්ෂය අපි ගන්න කරන සූත්‍රය අපි දන්නවා. සමච්ඡේද ලක්ෂය හොයන්නේ ස්ථාවර පිරිවැය බෙදෙනවා ඒක දායකයෙන්. අපි ස්ථාවර පිරිවැය හොයාගත්ත මෙතන 480,000ක් විදියට. අනිත් අතට අපි හොයාගත්ත ඒක දායකය 20යි කියලා. එහෙනම් අපි ඒකක දායකය සහ ස්ථාවර පිරිවැය දන්න වෙලාවක අපි මොකද කරන්නේ? ස්ථාවර පිරිවැය බෙදනවා දායකයේ වටිනාකමින් අපට ලැබෙනවා සමච්ඡේදන ලක්ෂයක 24,000. එහෙනම් තුන්වන කොටසට උත්තරේ වෙන්නේ ඊ කොටසට උත්තරේ වෙන්නේ 24,000. එහෙනම් අපි මුළු විස්තර පිරිය හෙව්වා ඒක දායකයේ හෙව්වා. ඒ වගේම සමච්ඡේදන ලක්ෂයක වලින් හෙව්වා. මෙන්න මේ ආකාරයට තමයි 49 ගාන විසඳන්නේ. එමනම් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ සියලුම ප්‍රශ්න සාකච්ඡා කරා 2018 අවුරුද්දේ. මේ සාකච්ඡා කරපිටිය ගැටලුවක් තියෙන නම් ඒක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. එහෙනම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඔයගොල්ලන්ගේ යාළුවෝ අතරේ. ඒ වගේම මේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ තව ලබා ගන්න බොහොම ස්තුතියි.